මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩෂන් යු නාලිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකකතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්පත්න කොපල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන්වන ලොකුම් න් Onlineන් පාසල ශ හොඳයි දරුවනි වෙන අපි මේ සාහකච්ඡා කරමින් ඉන්නේ අපි උසස් පෙළ කෘෂි විද්‍යාව විශෂයනි දේශයතුන හම්මුවන. යි වන ඒේ මොකක්දකගේ ජල සම්පාධනය හා ජලවානේ මීට අදාළ සමාලෝචන ප්‍රශ් සාකච්චාවටයිම යොමු වෙලා ඉන් මියටති අප ඔගල් දිරිපත් කරලා තියෙන ද පුතිේ මේ රජී මගින් විට යම් කළකට පෙර ඉදිරිපත් කරපු පුුණරීක්‍ෂණ අභ්‍යස මාලාාවක්ත්‍ර මේක අපි නිර්මාණය ක අभ්‍යශමාලාාවක්නම රජී මගින්ම ප්‍රකාශයට පත් කරපු අभ්‍යස ක්‍රන්ථයක් එොට මේ ග්‍රන්තේ ටික් අපිට හල වැදගත්වෙන සාතමයි අපි අපි විසින් සාධන ප්‍රශ්න වෙනුවට මේ රජය මගින් ඉදිරිපත්කරු ප්‍රශ්නය යාකාරීෙන්ම කිසි වරසක්ම කර ඉදිරිපත් කරන්න ඒන අපි අර්තම සාකච්චා කරන්න දරගුණේ අපි බහුවරන ප්‍රශ්නපත්වයක් ජල සම්පාධනය හා ජනවානයට අදාළම අපි බලමු මේක විසි හයවෙනි බහවරන්නේ මොකක්ද කියන්නේ බිදු ජල සම්පාදන කට්ටලයක කොටස් පොහත දැක්වේ දලමයි මේ බිඩි ජල සම්පාදනය කියන් පොහම සරලෝ කකිරන ඉංග්‍රීසියෙන්න් කියනවා ඩ්‍රිපිරිගේශන් කිය එකයන්නේ ජල ප්‍රභවේතියන දලය අඩු පීඩනයක් ඇටතේ පද්ධතියක් ඔස්සේක මන් කරලා වගේාශෂත්‍රේට තම් වගාශේෂත්‍රී වගා කළ භෝගෂාකෝල මූල මණඩඩ කලාපේ අසල පසට ජලය බිින්දු වශයෙන් ලබා දෙනු මේක උඩින් ලබා දෙන්නත් පුළුවක් යටින් ලබා දෙන්නත් පුළුව මොකද වෙන්නේ මේ ලබාදන ජලේමගින් එබෝග අවට පස ශ්‍රේෂ්ධාරිතාවට පත්වෙන. තකොට එනිසා ඉතාම ප්‍රශස්ත තබන අවස්ථාවක් බව ගුල දන්නවා ඇති එතකොට අපේ අපි දක්වල තීරෝ මෙතන මේවාගේ කට්ටලේග තිෙන කොටස් ඉතින් ම මෙහෙම යෝජනා කරණ්ඩක් අප ඉස්සරලම සලකා බලමු ඇත්තරම මොකක්ද කියලා මේකටදාළම පදගතිය සැස්වම් මෙම යෝජනා කළුත් බලන්නලමයි. මෙන මෙහෙම තීරව යම්ස්ථානයක ජල ප්‍රභාවයක් ක ිින්ඳක් ගඟක් ඇලක් දොලක් පොකුලක් බෙවක් වෙන්ඩ පුරුවන් මේකයම් දලමට්ටමක් තියෙන මෙතන සවිකරලා තියෙනවා ළමයි දල පොම්පයක් මෙ ත්‍රෂර්නලයක් තියෙනු බදන්නවා චෝෂණනාලෙකිලවර පාකපාටයක් තියෙනවා එතකොට මේ දලපොම්පේ මගින් කරන්නේ දල ප්‍රභාගී තියන දල දල ප්‍රභාවිතමයිම ලින්ද අඩු පීඩ නැ ගුරුත්ත රුද්ධ ඔසවනවා ඔසවල විසරජන ලේ මකින් තල්ලු කරනු එතකොට මෙන්න මේක තමයි ඔය කතා කරන ව මේක තමයි ඇත්තර ඔය කතා කරන ජන සම්පාධන පාද එතකොට මේකේ අපිට මෙන්න මේ වගේ කොටස් තීන්ඩ අවශ්‍යයි දැ මෙතන සමහර වෙලාවටඒ කොටස් ඔක්කොම දක්වල නෑ එත් මම අංගසම්පූර්ණෝ කතා කරන නල්ලමයි මේ අපි පොම්ප කරන ජලය අපදව වෙ ඉන්ට පුලුවන් ඒම අපදරවති වුණුත් මේ කවහිර වඩ පුළුවන් ඒ වගේ මුහුවක් වෙලාවට මේක අපි ගේට්ටු කරාමයක් දාගන්නව පළවෙනි සඩිමීටස් තිහ ඇතුළත අවශවෙලාට ජලයේ යවන්ඩයි අනවශ්වෙලාාවට ජලගවන පාලනය කරණ්ඩයි ඊළකට මේ ජලයේ අපපද්‍රවය ඩංගවෙන්න පුළුවන් ඒවා පෙරන්න පෙරහනක් පාවිච්චි කරනු ඊළකට මෙව දෙයක් තියෙනවා මේ බිදු ජල සම්පාදන හිවා ද්‍රිපිරිගේෂ යටතේ අපි සපන ජලය සමඳ අපට ඕන නම් පුළුවනි මොනුව කරන්ටද පෝෂක සපෑන්ඩ ඒ සඳහහා නි්‍යවට්‍රිමන් ටැන්ක්කක්්‍යවත් පෝෂක ටැන්කියක් තියනෝ හැබැයි මේවා ක්කොම නෑ එකම පද්ධතිය බලමු අපේ වුණාට. ඊඩකට මෙන්න විතිර ප්‍රධාණනලය කියන නලේ වගේා ශේෂත්‍රී මතා අතුරල තියෙනවා ප්‍රධාණ නලේ දිගේ තමයි මේ ජලය මෙම ගමන් කරන්නේ මේක වගාශේෂත්‍රී මතතා අතුරල්ලායි තියෙන්නේ මේක කෙලවරේ මේ වගේ එන් කැප්ප එකක් ගහලා ඒක නිමා කරනවා එතකොට ප්‍රධාන නලේ ඉඳලා හටගන්න නගොලල්ට අපිකනෝ ලැටරුල් සිවත් පර්ශවක නල කියලා සමහරවිලාාවට ලොකුපද්ධතියක නම් මේ පාර්ශයක නලවලින් තවත් නොල හටගන්නවා ඒවට කියනවා සබ්ලටල් සිවත් උප පාර්ශික නල කියලා බෝවිට ඒම නැහැමිටෙන්දි වෙන්නේ මේ වගේ පාර්ශික නල හා ප්‍රධාන නල වගශීෂත්‍රීීමමත අතුරුල තියෙනවා පාර්ශික නළවල තැනින් තැනතියෙනො මෙන්න මේ වගේ කුඩා නල කැබලි මේවට තමයි අප එමිටර් සෙවත් ්‍රිපර්ස් කියන්නේ මේවා කුඩා සිදු රක්තිය නො පද්ධතිය දිග අඩුපීඩ්නයකරතය පැමණ ලය මේ ඩ්‍රිපර් හවත් එවිටල එක ළඟදී පසට බිදු වශයෙන් කාන්දුවෙනවා මෙහෙම ඒ කාන්ද වන දලේමකින් පොලෝප්‍රෂ්ටේ මත මේ බෝගී වගා කළ ස්ථානය නම් හිතන්නක මේ තියන්නේ වගා කළ බෝගය කියලා එතකොට මේ වගා කළ බෝගියාවට මේ පස්සේ මෙෙම ජලයෙන් තත්වූ කලාපයක් ඇතිරට එතකොට මේ කලාපය ඇත්තරම කිවත් ශිෂ් ධාරිතාවටයි පත්්‍රීෙන් එතකොට මේ වගේ තව වහයක් මෙතන තියට පුළුවන් මොකද තව වගාශාකයක් තියෙනවන එතනත් මේ වගේ බ්‍රිප් සිිස්ටම් එකක් තියෙන්ඩ පුළුවන් ගැටලුවක් නෑ ො එතනත් ඒ වගේ භෝගෂාකයක් දඩ පුළුවන්වි ඒ තරවාගේම ශාකය කන්ද්‍ර කරගත් ප්‍රදේශය මේකින් කාන්ද වන ගලීමගින් ශේෂත අරිතාවට පත්කර ඉතින් ඔයානු වගේ ඔජනා කළොත් එහම මෙබඳු ඩිප්සිිස්ටම් කොටස් මෙම තියනවලමයි ජලප්‍රභවේ මේ තියන්නේ ජලප්‍රභවයේ තියෙන පාකපාටේ ෆුට්වැල්ලක් මේ තින්නේ ගුරුත්වයට එරෙහිව ගලය ඔසෝර නලේ හෙවත් ූෂර නලේ මේ තිීන්නේෙ ගුරුත්වයට එරෙහිව ගලේ එසවීමට හා එස්සූ ජලේ මතු පීඩ්නයක්යෙදීමට යොදාගන්න ජලපොම්පේ ය පද්ධතියේ ජලගබන්න පාලනය කිරීමට තියෙන විහහය වන ගේට්ටු කරාමය ගට්වැල් එක ඉ ගේට් කපාටය කියලත් කියනවාවිිතර තියෙනවා මේ ජලය පවතින අපදර වෙනැත්තම් මේ බ්‍රිපර්ස් සොල තියෙන කුඩා සිදුරු බ්ලොක්වඩ පුුවන් ඒවා පිරීමට යොදාගන්න පිරහන් පිරහණ එකක් හෝ කීපයක් තියෙන්න්න පුළුවන් මේ තිීනි සපේන ජලය සමඟ පපුහොරාදිය මිශ්්‍ර කරන්ට අවශ්‍ය නම් ඒකට පාවිච්ච කරන ටැන්කිය මේ එකක කියර නිියට්‍රිබන් ටැන්ෙහි වත් පෝෂක ටැංකීර. මේකට තමයි ඔය රසායනද්‍ර විධාන්නේ කැමතින දදාණ්ඩ පුළුවන් නැතන්නිකම් ඉඩපුළුවන්. මේ තිීනි වගාශී ත්‍රීීමමත අතුරලාතියෙන මේන් ලයි එකෙහි වත්පදාාන්නලේ මේ තියෙන් ළමයි ප්‍රධාන්නලයෙන් හටගන්නා පාර්ශිකනල සමහරවයක් උපපාර්ශිකනලත්වයෙන්ට පුුවන්. මෙන්න මේකට තමයි විමෝචකය හෙවත් බ්‍රිපර්යහෙවත් එමිටරය කියන්න මේ නම් ඔක්කොගේ හඳන්න්නන්න මේක තමයි විමෝචකය ඒ වනත් බ්‍රිපරය එමනතං එමිටරය මේ තියනෙ වගා කළ ශාකය මෙ මේකතමයි ප්‍රධානලය කෙලවර තියෙන වැස්ම මේකටිකවා එ කැප් කියලා ළමයි ප්‍රධානලයේ විතරක්න මේ පාර්ශෂික නලවලත් මේ වගේ පක්්න් කප්ස් තේෙන්ට පුළුවන් මේ පද්ධතිය තුළ මේ වගේ පාර්ශිකනල ගණනාවක් තේන්ඩත් පුළුවන් ඉතින් මෙන්න රිිපපිරිකේෂන් පද්ධතියක හමුවන කොටස්ටිකමම් මතක් කලා ජල්‍රාාව තියන ලය චෂණ නලේමකින් ගුරුත්්‍ර දෙෙරහිී ඔසවනො එක කරන්නේ ජලපොම්පේමකින්. ඊළඟට එස වූ ජලය පීඩ්නයක් කටතිය තල්ලු කරනවා ජලගමන පාලනය කරන්න ගේට්ටු කරාමයක් ජල පවතින අප ද්‍රාව පෙරීමට පෙරහණක් තියෙනවා අවශ්‍යනම් ජල සම්පාතය ජලය සම්ම පෝෂකාදය ජවීමට පෝෂක ටැන්කයක් තියෙනවා. ඊළඟට මේ ජලය අපේ පද්ධතිය තියෙන ප්‍රධාන නලේදිගේ අවශ්‍යනම් අඩුපීදනයයක්හ අවශ්‍යනම් වැඩි පීදනයක්. යටතේ ගන් කරනවා එක ඒ කැප්පොලින් කෙලවර වෙනවා ප්‍රධාන නලයේ තැනින් තැන පාර්ශික නල හටගන්නවා මේදී ප්‍රධාන නලේ හා පාර්ශික නල වගාශේෂ ්‍රීීමමාට අතුරලතියෙනවා මේ පාර්ෂික නලගුණන සෑම ශාකයකටම එක බැගින් කුඩා නලකොට ශක්තියනවා එක ඩපරය එමිටරේහිෙවත් විමෝච්චකය වෙනවා. ඒ කෙලවර පවතිවා කුඩා සිදුරක් කොඩට සමහරු නැසින් හවත් නොසලේ කියයනවා. පද්ධතියටතේ අඩු පිඩ්නයකින් පමිණි දලයෝ මේ ඩ සිදුරෙන් පිටවීම ද බිඳදු වශයෙන් පසට වැටිලා ශාකයේ මුලමන් ල අල කලාපයාවට පස ශේෂ් ධාරිතාවට පත් කරනවා මේ අනුව සෑම භෝග ශාකයකටම ඩ්‍රිපරයයක්කවත් එමිටරයක්කවත් විමෝච්චකයක් බැගින් තියෙන ඔන්න ෝකපතමයි ්‍රිපිරිගේෂන් සිිස්ටම් එකට අදාළ කතන්දරේ. ැ අප මේ අනුව පද්ධතියේ තියෙන කොටස් ටික හදුනාගත්තු බිදුු ජල සම්පාදන පද්ධතියක කොටස් එකෙන් තියෙනවා ද මේකෙනම් තිබිලා තියෙනවා අර ප්‍රධාන නලය මේ උපප්‍රධාන නලකිවෙලමයි අර පාර්ශික නලවලට තමයි උප්‍රධාන අල කියල මෙතන කියල තියෙන් ලමයි පාර්ශවික නලවලටයි හොඳයි ඒන අපි හඳුනාගම්බ ලමයි මේක තියෙන නිවැර්දි පිරිිවෙල ඉස්සල්ලම තියෙනවා ලමයි දැලපොම්පය ඊළඟට තිබුණා චූෂරණලය මේ තියෙන කොටස් වලින් ඊළඟට තියන්නේ ප්‍රධානනලේ ඊළඟට තියෙනවා මේකේ උපප්‍රධානල මේ වටත්තමයි අපි පාර්ෂික නලකයයි ඊළඟට තියෙනවා පාර්ෂික නල මේවට මෙතිින්දි කියන්ඩවෙන්නේ ළමයි අපිට උපපාර්ෂික දාළ කියලා ඒන්න ඇත්තරම මෙහෙමයි මෙහෙම ප්‍රධානනලේ යනවාන ප්‍රධානලින් හටගන්නවා මෙහම පාර්ශික නල හිවත් උපප්‍රධානනල ඒවෙන් හටගන්නවා මෙන්න මෙහම අපි කියනවා මෙතර පාර්ෂික නල හෝ උපපාර්ෂක නල කියල මේක ප්‍රධාන නලේ ඕකට කියනවා ඉංග්‍රීසිෙන් මේන් ලයින් කියලා මේ වට කියනවා උබ ප්‍රධාන නල කියලා ඉග සබමන්ස් කියලා මේ වට කියනවා පර්ශයක නොල කියලා හෙම වුණු මේට ඉංග්‍රීසින් ක ලැටරස් කියලා මෙන්න මේ දැනගන්න ලැටල්සල් විශේෂ ලක්ෂණයක් තමයි කවරු ගඩිකමක් නෑ එයාගේ හවි හයිවෙනවා කවද මයි එමවත් ්‍රිපර්ස් තියවා දැ මම යෝජනාගරපු පද්ධතියලමයි ප්‍රධානනලයෙන් හටගන්න නල තමයි කෙරින් පාර්ශික නල වශයෙන් ඒවට තමයි සවිවෙලා තිබුණේ මොනොවද ්‍රිපර්ස් දැ මෙටල් වෙලා තියෙන ප්‍රධානනලය තියෙනවා ඒකෙන් උප්‍රධණ නල හටගෙන ඒ වට තමයි ්‍රිපර්ස් සැවෙන පාර්ශිකනල තිබිලති ඒකයි මේ තත් ප්‍රඇතිවුණේ ඒ එක ජලපොම්පේ චුෂරණලේ තුන ප්‍රධානනලේ හතර පප්‍රධාන නලය පහ පාර්ෂික නලහෙවත් ඩැටරල්ස් හය තමයි විසර්ජකය මෙන මේක තමයි අපි ෝජනා කරන පිළිවෙල ඉස්සරලම තියෙන චුෂරණලේ ඒකෙන් තමයි ජලපොම්පේ හට ගන්න මේ බම නෙන් ජලපොම්පේට ග සර ඒන කොහද වින්නුන ලමයි ඉසරලම චෂරනලය ඊළඟට ජලපොපය ී ඊළගටී ප්‍රධන නලය ඊළඟට අ හර කවද උපප්‍රධානනලය ඊඟට අංක පහ කවදලම පර්ශි කනාලබ අංක හය කෞදිත කට ළමයි අවසානක් කෙන ඒ විසරයකය ය කින් නන එකයි දෙයි තුනයි හතරයි පහයයි එකයි දෙකයි තුරයි හතරයි පහයි ම්න්න මේයි පිරියවල මේද එකයි එක තුනයි හතරයි පහයි ABC FB වෙන්ඩෝ නිවැරදි පිළිවල්න්නම් ඒකයි අපි දන්නන්නේ හැමකමින් රජය වගින් මොන විජරදයින් පිළිතුරු ලෝජනා කරලා තියෙනෙ කළ Fබ වෙන්ඩෝ නිවැරදි පිළිතුර හරිද ABC FB ABC මෙන්න ආසන්න උත්තරයක්න හමකද මේ අප උත්තර වෙනස් කරන්න ගන ැමතන නිවදි පිළිතුර වෙන්ඩෝ ලු මරි ABC FBE පිළිතුරක් මටත් මත විදිහට යෝජනා වෙලා ති බුණන හරි නිසා මෙන්න මේකයි නිවැරදි පිළතුර අපි මිලිකනේ වෙනස් කරන්න උත්සා කලළ නෑ රජිසිහිම වගෙන් ප්‍රකාශක ක්‍රයම් ස මේකයි නිවැරදි පිළි හරිදළමයි එන්න ඊළඟ බහවරණයට බෝගයක් විසින් ජලය ගනසිෙන්න්ටිමීට්‍රයයක් භාවිතා කරමින් නිෂ්පාදනය කරන ලබන අස්සුරු ප්‍රමාණය ශ්තයක් ලෙස දක්වෝ විට හඳින් වන්නේ මෙන්න මෙහිම එකක් තිගෙනවා ළමයි WE සමානයි වබද E මේකා අපිට ඔන්නන් ත්‍රශ්චතයක් වශයෙන් හෝ හෙමලතු වූ දක්වඩ පුුව මේකෙන් කතා කරන්නේ බෝගය තමාගේ පාරිභෝගික ජලභාවිතය හ වාශ්පී ත්වේදිනයට බය කරපු ජලය ඒකකයක් මගින් තිර කළ අස්තුන ප්‍රමාණය ෙවත් නිශ්පාදනය කළ අස්සුන් ප්‍රමාණය මෙෙන මේකට අප කියනවාවි හෙවත් ජල භාවිත කාර්යක්ෂමතාව කියලා මේකට අපි කියනවා ජල භාවිත කාර්යක්ෂමතාව කියලා එවනත්තං ඉංග්‍රීසියෙන් කියනවාෝ මේක කියන්න ළමයි බෝගයේ වාශ්පය උත්වේදනයට වැයවූ ජලය ඒකක පරිමාවකට සාපේක්ෂව නිෂ්පාදනය කළ වියලි පධර්ථ ප්‍රමාණය මෙතන මේ ඊටී මගින් දක්වලතියන්නේ බෝගයේ වාශ්වී උත්වේදනය පරිමාවක් විදිහත ගන මීට රාදිය මගින් දක්ව මේක දක්වන්නේ ජලපරිමාවක් විදිහයට වයිමගින් දක්වන්නේ බූග නිපද වූ අශවන්න කියල සමහරු ගන්නවා සබහරු ගන්නවා නිපද වූ වියලිපධාර්ථය කියලා මේක බොහෝ විට දක්වන්නේ ළමයි කිලෝග්‍රෑම්ලි එතකොට මේ අතරතියෙන අනුපාතයට අපිකෙනවා ජලභාවිත කාර්යක්ක්ෂමතාව කියලා එතකොට මේක අපිට මෙහෙම සංඛ්‍යාවක් වශයෙන් හෝ සමහර විලාවට ප්‍රශ්තයක් වශයෙන් දක්වනු. එතකොට මීට අමතරවෝ මේ ජලසම්පාදන පද්ධතියක් ගත්තූ. මේක තියෙන ඔය කාර්යක්ෂමතාවන් විවිධ ආකාරයෙන් අපට භාවිතා කරන්නට පුළුවන් ගෙනයාම මේ කාර්යක්ක්ෂමතාව කියලා කියන්නේ කිසියම් ජල සම්පාදන පද්ධතියක දළ ප්‍රභාවෙන් නිකුත් කළ දළේ කිතරම් කාර්යක්ෂමෝ වගාශිෂත්‍රීට් ලඟාඋනාද කියන්නේ. ඊදඟට ජලේ යෙදීමේ කාර්යක්ක්ෂමතාව කියලා කියන්නේ ඒ වගේාශීෂත්‍රීට් ලඟා වූ දලයෙන් කිතරම් ප්‍රමාණයක් මූලමණ්ඩ කලාපේ ගබඩාාවුනාදකි. එතකොට දළ දළ සම්පාදන ප්‍රමාණයක් හෙවත් GIR කියලාගයක් මසක කාර්යක්ක්ෂමතාවක් නෑ ශුද ජල සම්පාදන ප්‍රමාණයයක්ම සකහෙම කාරයයක්ක්ෂමතාවක් නෑ ජලභාවිත කාරයක්ක්ෂමතාව කියන්න මෙන්න මේ එකක එහෙමනත්තක් කිසියම් බෝගයක් එයාගේ වාශ්පී උත්වේදනය හෙවත් ඒ ජලපරිමාවට නැතැදල් යාගේ වාශ්පී උත්්‍රේදට වයිකරපු ඒක ජලපරිමාවක් මගින් නිෂ්පාදනය කරපු අස්සුන් හෝ වියලි පධර්ථ ප්‍රමාණය. මේකට අපි කියරව ජලභාවිත, කාර්යක්ක්ෂමතාව හෙවත් ෆි කිය එ විසිහතර පිළිතුර වන්නේ අංක පහ බව දැන ගන්ද මේ දක්වල තියෙන අන්නයාගේ තමයි හරදිලමයි එන්න ඊළඟ බහුවර්නට නු ලිින් පිබඳව ප්‍රකාශ කීපයක් දක්වල තියෙනවා මේවා ගැඹුරු ලිං කාන්්ඩට ඇත්වෙනවා මේක වැඩි පීඩ්නයක් කඩතේ ජලේග බඩා වෙලා තියෙනවා සෑම විටම පිරිස්සූ ජලය අඩංගුව ග දන්නවා RRTයු ලිං කියල කියන්නේ RRTසියනු ජලසංචායකයේ දක්වා ගබඩා වෙලාතියෙන දැනිි. එතකොට මේ ජලය ලබා ගන්නන අපි ටිකක් ගැඹුරට ලිංක් කපන්ටෝල්. එතකොට අපට ටිකක් වැඩි ගැඹුරකට නිඳ කපන්ට වෙන මේ වගේ ලිංගවල් ට අපි කියනවා ඩීපෆෙල්සේවත් ගැම්ඹුරු ලිං කාන්්ඩේ කියලා. ඒ කතාව ඇත්ත. වැඩි පීඩනයකටතේ ජලයේ ගබඩා වෙනවලු ඉතින් මෙහෙම අයිළමයි. කිසියම් ආටසියු ජලසංචායකක ඉහර ඉඳලා ජල ප්‍රමාණයක් තල්ලූනොත් විතරයි මේ වැඩි පීඩනය වලංගේ ද මේ වගේ ආටීසියනු ජලසංචායකයක් ගණඩකුළමයි මේ තියෙන් පොලෝමට්ටම නම් මේ තියෙන් එක සීම එක තදස්තරයක් නම් මේ තියනෙ තවත් අදස්තරයක් නම් නැත්තන් අපාරගම ස්තරයක් නම් මේ දෙක අතර ගබඩා වෙලා තියෙන ජලතමයි ආටසියානු ජල සංචාය කහිෙවත් ආටසියනු දලේ කියලා පි කියන්නේ එතකොට ප්‍රශ්න වෙලා තියන්නේ එතකොට කිසියම් අවස්ථාවක බූජලමට්ටම මේ වගේ ඉහලාගේක තිබුණොත් මේ වගේ තිබිලා අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම බූජල මට්ටම මෙහම අගේක තිබුණුත් හිදන්න එතකොට ඊට සාපේක්ෂ මෙහි ජලය යම් පීඩ්නයකින් ගබඩා වෙලා තියෙනවා හැබැයි එහෙම දලේ පීඩ්නකින් තිබුණයි කියල මෙතනින් හට දැකොහොමත් භූගත දලයේ ගබඩා වෙලා තියෙන යම් පීඩ්නය කැතිමීම වගින් ඇති කරන මුද්ද ආටසියු ජල සංචායක ඉහල බජලමටට ඉහල කලාපේක ඉදන තිබිලා ජලයේ ප්‍රෂය කළොත් තමයි මෙචන දතියන ජල වැඩි පීද්නය කැරතිය තිබිලා මේ ලිඳෙන් ඉහලට තල්ඩුවෙන්නේ. ඒමනැත්තං කිසියම් අවස්ථාවක මෙහි මොකය තියෙන්න්න ඇත්තම් බූජලමට්ටමට වඩා පහලින්නං ලින්ද ඉහලින්ල් ඉින්දේ ජමට්ටමතියන්නේ නැත්තං ඒවාගේ වෙලාට වැඩි පීටනයක් ඇතිවේන්නේ. හිනිස යම්ද මෙහමතිම නොත්දන් හරි වෙන මේආකාරයට තිබිලා මෙම තියෙනවා ආටිසියනු ජලසංචායක එතකොට මේක ජලයේ ගබඩා වනු හම මේ බූජල මට්ටමට ඉහලින් තියෙන මෙන්න මේ දලේමගින් තෙරපීමක් ඇති කරනවා එතකොට මෙතන තියෙන ජලයේ ගටෙන එහෙම නැතිමොත්දම වැඩි පීන්නකින් ජලය ගබඩා වෙලා නෑ නිතරමලමයි මේක අනික තමයි සෑම විටම පිරිස්සු ජලය අඩංගුවෙනවලු මේ දලේ අපිරිිස් දෙෙන්න්න පුළුවන් ක්‍රම දෙක් තියෙනවා. එකත්තමයි කාබනි කපුද්‍රව්වේ තියෙන්ට පුළුවන් එකඇන්න ඔය මලද්‍රව්වය කාබනික දේවත් තියෙන්ඩ පුළුවන් සුද්‍රජීවින් අනිකතමයි අකාභනිික හෙවත් හසානික ද්‍රව්්‍ය තියන්න පුුව මේ ආටීසියනු දලය ඉතා දිගුකාලයක් පසතුළ ගබඩා වෙලා තියෙනවා සමහර වෙලාවට වසර මිලියෙන් ගානක් පරණ ගලය තියෙනු ඒවකි දිගුකාලයක් මේ ආටීසියනු ජලය එතන බලා වෙලා තිබුණම වෙන්නි මොකක්ද මේ ජලයතුර විට ලවන වර්ග දියව වෙනවා. විධ ද්‍රෞ්ව්‍ය දිය වෙනවා කැඩ්මියම් ලෙඩ්වැනි දේවල් දියේවැෙන්ඩ පුල්ක්. ඒවුණුත් අපට කියන්න බෑ කාබනිි කප ද්‍රබ්‍යවලින් තුොරවුණාට මේ අකාබනි කප ද්‍රවෙ තියනවා. එනිසා මේ දලය සෑම වෙලාවෙන් පිරිස්තුුවෙන් නෙනෑේ.ඒක අපි සාමානෙල්ලමයි ගැඹරුලින් දක් අපපපුහ මාටිසියන් ලෙද කප්පුහම මේකෙන් ලබාග ජලසාම්පලයක් පරරික්ෂා කරනවා. ස්නා පහසුකම් තියනෝ ඒ පරීක්ෂා කරලා යෝග්‍යද නැද්ද කියලා තීරණය කරන මේක පානය කරන්න. එකට හිතු යම් මෙම අප ද්‍රව්‍ය අඩංගුවනෝ ඒ මගින් දලේ ආපවිත්‍රවෙනවා ඉනිසා සෑම විටම පිරිිසු දල අඩංගෙනවා කියන්න න ඒ අනු නිවරජ උත්තරේ වශයෙන් යෝජනා කරන්ට වෙන්නේ කැපිටල් ඒ පමණයි මෙන්න මේ පිළිතුරු අපි යෝජනා කරන්න එන්න ඊළඟ බහවරණයට මේ රූප සතහනින් දක්වල තියන්නේ දල එසවීමට යොදාගන් අපේ රූපය නස් කරන්න උත්සා කලේ න මේ තියෙනෙ දියරෝදය ළමයි ජලරෝදයසාම්ප්‍රදායිකව දල එසවීමට යුදාගත් ක්‍රමයක් මේ රෝධය බ්‍රහමණය කරනකොට මේ මේකට න විශේෂයෙන් දාලතියනවා මේ දංවෙලක් ඉතිනිසාම් මේකට සමහරු රහැන් පොම්පේ කියලත් කියන මේක ජල රෝදය පොඩි මොඩිෆිකේශන් එක ජරෝදක නම් කෙලින්ම ළමූ මේ රෝදම කප්ස් නැත්තං අ පොඩි බඳන්න ඩංගවෙනෝ බෙතින්ති ජලරෝදය ඉහල තියෙනෝ ඒක පසතුළ ගමන් කරනකොට එකන් මේගේ තත්ත්වයක් තියෙනමයි මෙතන මේ ජල්රෝධයටට සබන්ධලපු රූප වෙනස් කරන්න උපත්සාහ කල න හෙමමයි ගත්ති මේ වගේ තියෙනවලමයි පොඩි කප්ස් මෙහි. මේ ර්‍රෝධයනම මේ රැහනක් තියෙන්නේ එතකොට මේ රෝධ රැැන මේ වගේ රෝධයක් සමග සම්බන්ධ වෙන මෙන්න මේ විදියට මේ වගේ රෝධයක් සමග මේ රැහැන සම්බන්ධ වෙන එතකොට දැනගන්න මේ රැහැණ සෑම තැනව මේ වගේ කප්ස් තියනවා ළමයි මේම මේ කප් සහිත එකතමයි අර වගේ ජලප්‍රභාවයට ඇතුල් වෙන්නේ දල ප්‍රභව ඔස්සේ මේ කප් ගමං කර දිමකද වෙන්නේ මේ ජැල ප්‍රභවීතියන ජලී මේකට ඇතුළ වෙන. ඇතුළලවෙලා මෙහි මේ දකොටමකොද වෙන්නේ ඒ ජලේ හැලනෝවඩට තොට ඒවා එකතු වෙන්න මේගේ පොඩි භාජනයක් තිනවා ඒක හරහා ජලි අරංගන. මේකතමයි රෝධය මේ රෝධීතමයි යටර පුද්ගල බ්‍රමණය කරන්නේ මේකතමයි රැහෙන කරතමයි අර කක්්සිවත් බඳුන් සවිකරලතියෙන්. මේක තමයි මේ ජල ප්‍රභාවිස්සේ ගමන් කරන්න හිස්කප් මෙහෙම ඇවිල්ල මේ ජල ප්‍රභයතන දල පුරෝගෙන ොහොමුවට ඇවිල්ලා ඇල බෙද්දයක ඇලියකට වැටෙනවා මේකට සමහරු කෙමිය කියලත් කියනවා ඇලිය කියලත් කියනෝ මේක හර හා ජලයඉවත්වයෙනවා. තොට මේ රෝධේ ප්‍රමණය කරන්න තමයි යම් පුද්ගලයක් කටයුතු කරන්න එතුර නිකම් මේ ක්‍රියාකාරරිත්තය විස්තර කළින් එතකොට අපේ අනුව මොකක්ද මේකින් හලතෙන් ලමයි මේ උපකරණය ගැන රූපසතහනින් දැක්වෙන්නේ මොකක්ද උත්තරංකය එක ජලේ එසවීමට ගන්නා සාම්ප්‍රදායික ක්‍රමයක් මේක ස්සර කාලින් දර අපේ රටි ලෝකය පුරුව අභාවිතා වෙලා තියෙනවා මේක බිම්සැකසීම යදදා ගන්න උපකරණයක් නවී ුළල බලින් ලශක්තිය නිපද වන එකක් නෙවෙයි පලිබෝධ පාලනයට උදාගන්නේ එකක් නෙවී අස්සැන්නේ බොල්ලිවත් කරන එකක් නෙදී. මේක දලේ සවීමට ගන්නා සාම්ප්‍රදායික ක්‍රමයක් මේකට දියරෝදය කියඩත් පුුවන් වඩා නිවැර්දිනම රැහැන් පොම්පේ මකද මේක තියෙනවා මේ වගේ රැහෙනක්. ඔබට පියන ඇති මේ රැහැණිතමයි මේ බඳුන් සවිකරලාති. ඒකතමයි පහලට ඇවිල්ල වතුනු පුරෝගර උරට යන්න. එනිසම් මේකට සමහරු කියනවා ම්බැල් පොම්පේ කියනවා රැහැන් පොම්පේ කියනවා ප්‍රසියානු ජල රෝධය කියනෝ ඔය වගේ නොයකුත් නම් දාති මේක ජලේසවීමට යොදාගන්න ක්‍රමයක් බවයි අපි දැනගන්නට ඕන එන්නේ මේකත් අංකතිය රූප සටහානය දැක්වෙන ජලේසවීමට යොදාගන්නා සාම්ප්‍රදායික ක්‍රමය මේකට අපි කියන්නේ යොත්ත කියලා ඇතරම ලමයි මෙච්චද දිරිපත් කරලා තියෙන වන්න මේ වගේ තත්්‍යයා මේ රූප අප වෙනස් කළේ න මේ වාර තිය එච්චන හොඳවං හිතන්න මේක මේ ප්‍රින්න් කොලිටියක නිසාම වැඩක් කාලීනයව ඉදිරිපත් කරපු මේකක් තකට මං හිතන්න චර නමුත් මේ ොඩක් වැදගත් ෝශෂෙන් සලකනවා මේ පේපකාටලේ උගක් දරුවු මේ කතා කරනවා ති මේ වැදගත්මනුස මේක තෝරගත්තය අපිවිසි නිර්මාණය කරපු ප්‍රශ්නපත්තර හෝ එමනත්තං ඔය රජ මගින් නඔ වරින්වර වාරු භාගවලට කලාප මට්ටමින් ගන පිපස්සොල්ට වඩා මේ ප්‍රශ්නපත්තරේ බොහු ගරුවර විසින් අනුමත කරන पේපර එක ඉතින් මම නිදරුන්ටේ ජනා करරනවා මේක අම්යම් මේ රූපෝල ඩු පාඩු එතකොට අම්යම් මුද්‍රල ගැටලවාද තිුණට මේක සාකච්ඡා करनेග තමයි හොඳ කියලාමයි මේ पේප සාකච්චාව තුළින් අපට හොඳ ඔබට හොඳ විභාගමට්ට මේ एकක්ස්पෝෂයකට යන්ඩ පුළුව අපනියි කේ මේ රූපෙන් දක්वाල තියන්නේ තරවාගේ මनුස්සයක්කිලගෙන මේ හැදක් වගේ උපකරණයක් මකින් जा මේකට අපින ස්කप් හෙවත් යො යොත කරණ හදුුන්ුවන්නේ යොත්ත වශී එන්න ඊළඟන්ගේට නම්බරති එක ජල සවීමට යුදාගන්නා සාම්ප්‍රදායක ක්‍රමයක් වන දිය රෝදය පිළිබඳව ප්‍රකාශ කීපයක් පහත දැක්වේ මේක හැබැයි ජලසවීම කාර්යක්ෂමතාව නම් ටිකක් අඩුව ළමයි මොකද අකණ්ඩ ජලප්‍රවාහයක් ලැබෙන ඉනහැ එනිසා එතරම් කාර්යක්ෂ වනහ මව මේ කතා කරන්න පොම්පවුලට සාපීක්ෂවා හො මේවා සාම්ප්‍රදායක ක්‍රමණ ළඟයි එතකොරට කොහොමත් මේවායි සාකාර්යක්ෂමතාව අඩේ විශේෂීම තුම්පවලට සාපීක්ෂම. ඇත්තටම මෙන්න මේවාගේ දෙයක් තමයි මම දියරෝදී ඔබට මතක් කරනවන මේකත් මේ කුඩා දිය කඩිතියාදීන් ජලය උසවන්න සවිකර ගන්න පුළුවන් උපහරණයක් ළමයි මේකෙත් තීරවා මේ වගේ රෝධයක් කලින් දැක්වූ ආකාරයටම මේ වගේ රෝධයක් තියෙන්ෙන පුළුවන් මේ රෝද මෙතන අපිතු කේන්ද්‍රය එතකුණ ළමයි මේ රෝධයටත් අර වගේම කප්හයි කරලා තියෙනවා කප් හෝ මේ වගේ බඳුන් හයි කරලා තියෙනවා හරිත ළමයි විදිටයි තියඕක මේ ආකාරයෙන් බදුන් සවිකරලා තියෙනවා ඔන්නගේ එතකොට යම් පුද්ගලය කරන්න මොකක්ද මේ රෝධය බ්‍රමණය කරනු මේ පැත්තර කියලා හිතන්න මේ රෝදයට මෙහෙම හැඳල්ල එකක් දාලා තියෙනවලමයි මේ හැඳල් එකතමයි යම් මනුස්සෙක් අරගෙන ක ක්‍රියා කරවන්න මේ හැඳල් එක මෙහෙම කරකවනු. මෙතනින් මනුස්සේ මිනිස් බලයෙන් හැඳල් එක කරකවනෝ එතකොට මේක ගාධතිීර නැත්ත රෝධණ මෙහෙම තිෙන්නේ ෑ මේ එකක් විිදිිගන්නවා ඇබොම ගාදියෝලින්තමයි මේක හයිකරලා තියෙන්නේ. එතකොට වෙන්නේ මොකක්ද මේබඳු ජල ප්‍රභාවයකට ගිල්ලල තියෙන අර්ද වශය මේ තියෙන්නේ ජල ප්‍රභාවය දැන්ර පුද්ගලය මේ කරකවදදි වෙනලමයි මේ රෝධය මෙහෙම ඇවිල්ල මේ ජල ප්‍රභාවයට ඇතුළල්ලවෙලා ඒක තියෙන වතුර මේ කප්වල පුරුවගන්නු පුරෝගෙන ජලය සහිත හ උඩට ගමන් කරලා මේ මේ අතට හැරිෙද්දිම්මකුද වෙන්නේ මේක තියෙන වතුර හැලෙනවා පහු වතුර හැලිලකොට අන්න ඒකට දාල තියෙනවා මේ වගේ ඇලිියක් කියල එකක් ඒ ඇලිය මගින් ඇලියදමතුරට එක එක්කහු වෙලා ඒක ඉවතගෙන ඇලි රඳගල්ල තෙනවා ඉති මෙැතන ීනවතුර මෙතන දක්ක ස්වාන්නක්ල හැබයිඒ ්‍රවමකින්තමයි යාව ඒ නිසා එකක්තමයි කාර්යක්ෂමතාව අඩුපියන්ඩ ඒක මොකද මේ මෙන්න මේ දුර දලයව සෝලතියෙන්නේ හැබැයි මෙහෙම හොඳ වටයක් ගින්තම යා. අනික් අතනක දැනගන්න මිනිස්්‍රමයෙන් ප්‍රියාකරන උපකරණයක් ඒ වගේම අකණ්ඩව අර වගේ හොඳ ක්‍රාකාරීත්වයක් අපට ලැබෙනවාගේ. එඒනිසා මේ එතරම් කාරයක්ෂවලරිම ගොඩාක් උසකට වතරෝස වන්න බෑ හනම් විශවාල රෝධයක් ගන්ට වන පිට රෝදේ විෂ්කම්බි වැඩිවූ තරම්මට තමයි ජල එසව හැකි උස වැඩි කරන්නටමේ තිනිසාම් මේ ඉදි කිරීමට ලොක වියදමක් යන එම ප්‍රශ්න ගුත්තිය න එම ඔක්කොක මේ එකද තමයි මේක කාර්යක්ක්ෂමතාව අඩවෙලා තියනවා ඒක නිවැරදි ඒ අපි භාරගන්න හැබැයි ඉන්දන භාවිතයෙන් ක්‍රියා කරවුණන නිසා පරිසර දූෂණයක් මොකද මේක ප්‍රමණය කරන්නේ මිනිස්ශ්‍රමය මගින්. එකකට දායකවෙන්න මිනිසේ එකේ නිසා ඉන්දන භාවිතයක් නම් සිද්ධවෙෙන නෑලමයි. විශාල බිම්සඳ හා ජලේ සපයන්නනම්ක ප්‍රමාණවත් වන්නේ නැහැලමයි මොකද මේ වගේ පොඩි දල ප්‍රමාණයක් ගන්නවා මිස විශාල වගා භූමියකට අක්කර ගාරකට මේ වගේ වොටවි දලනරෝධයක් මගින් කරන්න අමාරයි. එනිසා ඒකත් අපි ෝජනා කරනවා නිවැරදිී කියලා. එනිසා ඒහා ස කියන පිළිතුරු අපි බාරගන්නෝ ඉති ඇත්තරම මෙතන නවි බගමත නස් කරන උසාහක් ලේනෑ මේක ඒහාීවිය යුතු හරි ඊළඟ බහවරණයට එන්න බෝගයක ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව සෙන්ටිමිට දොළහක් හා ජල සම්පාදන කාර්යක්ක්ෂ්‍රමතාව සට හැත්ත පහක් නම් ද ජල සම්පාදන අවශ්‍යතාව හනු මෙන්න මෙහෙම එකක් තියෙනවා ළමයි අපි ජල සම්පාදන පද්ධතියක් ගත්තුත් ජල සම්පාදන පද්ධතිය ප්‍රධාන තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් දළේ ගබඩාවස්ථානය මේකට අපි කියනවා ජල ප්‍රභාවය කියලා මේක ලිඳක් ගඟක් ඇලක් දොලක් පොකුුණක් හෙවක් ඕන එකක් වෙන්න පුළුවන් ඊළඟට තියෙනවා ජලය ගමන් කරන මාර්ගයක් මේක කානුවක් හෝ නළමාර්ගයක් වෙන්න පුළුවන් ඊළඟට තියෙනව වගාශේ්‍රේ මේ වගා ශේෂ්‍රයේ ශාක වගා කල්ලතිනෝ එතකොට අපි දන්නවා මෙන්න මේ ශාකවල මූලමණ්ඩල කලාපේයට ජල සම්පාදනය මගින් සපේන ජල ප්‍රමාණයට අපි කියනවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව කියලා මෙන මේකට තමයි අපි කියන නෙටිලිගෂන් රික්වයමටවත් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව කියලා. බැයිතින් පඩි පශ්නයක්තිව මේක තමයි ජලප්‍රභවිමතිීනි ජලේගමන් කරන මාර්ගය ජලසම්පාදන පද්ධතිතීනි වගා ශේෂ්‍රයේ එතකොට කිසියම් ජලසම්පාදන පද්ධතියක එක් ජල සම්පාදන වාර්යකදී ශාකයේ මූලමනුල කලාපයට ලබාදන ජලප්‍රමාණය තමයි ශුද්ධ ල සම්පාදන වශ්‍යතාව කියන් මේක උසක් වශයෙන් දක්වන්නේ හැබැයි මෙතන්දී මේ ශුද්ධ ජල සම්පාදන අවශතාව ලබාදන්ට ඊටවඩා වැඩි ජල ප්‍රමාණයක් ප්‍රමාණයක් ජල ප්‍රභාවයෙන් නිකුත් කළ යුතුයි දෙකට හේතුව තමයි ජල ප්‍රභවේ සිට වගේා ශේෂත්‍රී දක්වා ජලය ගමන් කරනකොට වාශ්පීකරණය මගින් ගැඹුරු කාන්දූ මකින් අපදාවේ මගින් ආදික්‍රියාවල් මගින් ජලය අපතේ යන ඒ නිසා මේ ප්‍රමාණය ලබාදන්නනම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජල ප්‍රභාවයෙන් නිකුත් කළ යුතුගෙනවා. නමයි කිසියම් ජල සම්පාදන පද්ධතියක ශුද්ධ ජල සම්පාදන වශ්‍යතාව ලබාදීම සඳහා ජල ප්‍රභාවයෙන් නිකුත් කරන ජල ප්‍රමාණයට අප කියනවා ද ජල සම්පාදන වවශ්‍යතාව කිය. එතකොට මෙන්න මේ දෙන්න අතර පවතින කාර්යක්ෂමතාවට අප කියනවා ද ගෙනයා මේ කාර්යක්ක්ෂමතාව කියලත් කියනවා එමනත්තං අපිට ජල සම්පාදන කාරයක්ක්ෂමතාව කියලා ගන්ටත් පුළුවන් අපි කිව්වොත් එම මේහි අනුව ජල සම්පාදන කාර්යක්ෂමතාව සමානයි උඩ ඉන්නවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව යට ඉන්නවා දළ ගල සම්පාදන අවශ්‍යතාව මේක ප්‍රතිශත්යක් බවට පත් කරන්නට අපි සීයෙන් වැඩි කරන්න නෝකයි ඩළ සම්පාධන කාර්යක්ෂමතාව මේට සමහරු කියන අ ඩලය ගෙනයා මේ කාර්යක්ක්ෂමතාව කියලත් කියන දැ මේ අභ්‍යාසියනුව වෙලා තියන්නේ මොකක්ද ළමයි කාර්යක්ෂමතාව සීයට හැත්ත පහක්ලු එතකොට ශුද්ද දොළහක් නම් දලා අපෙන් අහනු දැ මෙතන සට හැත්ත පහයි කියන්නේ හත්ත හැබැදම් සය කියන්නේ දර්ශම හතයි පහක් වෙනවා දශම හතයි පහක් වෙනවා මේ අනුව අපට ගතහැකි ජල සම්පාධන කාරයක්ක්ෂවතාව දර්ශම හතයි පහ සමානයි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව සෙන්ටිමීටර් දොළහක් කියලා දීලා තියෙනෝ දළ ජල සම්පාදන අවශ්‍යතාව තමයි අපින්ගහ මේ අනුව හරස්කුණි ේදාලා කියේත හැකි අපිට දල දල සම්පාදන අවශ්‍යතාව සමානයි මොකද කැල්ලමයි දොහයි සටිමීටර් බෙදන්ඩ දශම හතයිමයි ඒ කැල්ලමෝ ද හත පතට එකක්න හ ප ද පහක් පහයි ඉ තාක් හතරයි හයක්යිනේද හය වරක් පහ එ බිඳදු දම් තුනක් විරු හයවරක් කතාත දෙක නයි හතරි පහයි උත්තරේ සටිමීටර් හදදාසයක් වෙනවා උත්තර සටිමීටර් දසයක් වෙනවා පිළිතුරුවන්ගේ දෙක බව පැහදි හරිද මේ බොහම සුලබ ගැටලුවර්ගයක් එලම යිළඟ බවවර්නයට අධික සුලං සහිත ශේෂත්‍රියන්ට යෝග්‍ය ජල සම්පාදන ක්‍රමය අපිට ළමය විසිරි ජලසම්පාදනය කොහොමත් ධන්ට බෑ හේතුවතමයි ඔක්කුම් අතුරටික සුළඟ මගින් ඉවසර ගසාල ඇරෝ දැම් මෙතන පිටාර බේසම් ඇලිහාබැටි මේ ඔක්කොම මතපිට ජල සම්පාදන ක්‍රම මේ මතුපිට ජල සම්පාදල ප්‍රමෝල තියෙන ගැටලුව තමයි මේ වගේ විශාල දනස්කන්ධයක් පොළෝ මතුපිට තියෙනවා. මොකද මේ ක්‍රමෝලදී පසම ජලයෙන් යට කරනව එටකොට එක්කෝ කෙලින්ම පස මත දලකලාපයක්තින එමනත්ම් පස මතුපිට දලේ හැඳනවා පසත් එෙමලා ත මොකද වෙන්නේ. අධික සුලංහානයක් තියෙනකොට විශාල වශයෙන් මේ පස මතින් සුලං හමායන. දැන් මොකොද වෙන්නේ. මේ හමායන සුලං මගින් මේ පසේ තියෙන ගලය වාශ්ප වෙන. මිල්සෑ දැනගැන්ඩ අධික සුලං සහිත වගා ශේෂත්‍රවල වාශ්පීකරන ජලහානය අධික බව. අධික සුළං සහිත වගාශේෂත්‍රවල වාශ්පී කරන ජලහානී අදිකයි. එම නිසා ය පාලණය කිරීමට අපි මතුපිට ජල සම්පාදන ක්‍රමයදීමට උනන්දු වෙන්නේ න. විසුරුම් කොහොමදදාන්ඩෙපෑ ජලය ඔක්කුම තුළුන්ගේ ගසායල නිසා මොතුපිට ක්‍රමුදාපුහම අධික වාශ්පී කරන හානියක් තියෙන ඒ නිසා පියන්නම කොටද ශාකයේ මූලවන්න කලාපේ පමණක් දාලයෙන් තෙත් කරලා වාශ්ප්‍රීකරණ හානේ අවුම කරන බින්දු ජල සම්පාදනටයි. එසාත් තිස්තුනට පිළිතුර අංකතුනයි. එන්න ළමයි තිස්හතර වෙනි බහවරණයට භෝගයක වයිස එබනතා වගාකාලේ හා බෝග සංගුණකය අතර පවතින සම්බන්ධතාව නිවැරදිව දැක්වෙන ප්‍රස්ථාරය මේක එන කතා කරන්න ගිහාම පොඩි. සංකල්පයක් ම මතක් කරන්න කැමති අපි දන්නවා බෝගයක පවතිනව වාශ්පි උත්වේදනය නම් මගයක් නැත්තන් වගා ශේෂත්‍රේක පවතිනව වාශ්පය උත්වේදනය හිතන්න මේ තියෙන්නේ පුළුවමට්ටම නම් මෙහි ශාක වගා කරලාතිෙනු එතකොට මේ ශාකවලින් උත්වේධනය සිදුවෙනු බෝග වගා කළ පසෙ වාශ්පී කරණය සිද්ධ වෙන මෙන්න මේ ක්‍රියාවන් දෙකම එකතුුණ හම අපිනවා භෝගයේ වාශ්පිය උත්වේදනය කියලා මේ ක්‍රියාවන් දෙකම එකතුුණ හම අපි කියනවා භෝගයේ වාශ්පී උත්වේදනය කියලා ඔකට සමහරු පොඩි සංකේතයක් භාවිතා කරන අලමයි කියලා ප් කියලා ඒවගේ දැනගඩ සම්මත තත්ත්වයට තිය දී ඇති සම්මත තත්වයටතේ යම් ශ්‍රේෂ්‍රයකින් විය හැකි වාශ්පී උත්වේදනයක් තිය නවා ඒට සමහරු කියනවා නිර්දේශිත වාශ්පී උත්්‍රදණනය කියලා සමාරු කියයනෝ විභාාව වාශ්ප්‍රී උත්වේදනය කියලා එමනත්ම් මේක තමයි සම්මධ තත්ත්වයයට සම්මද තත්වාරන්තියන පසේ ප්‍රමාහණුවත්ත දය තියෙනවන එල් බිඩෝ කියලා ගයක් තියෙනවා ඒයාගේට යම් වට්නාක මක් දීලා ඒවගේ මත්‍රුණු වගා කරලා තියෙනවන ඒවගේ පසකින් වෙන්න පුළුවන් වාශ්පි උත්වේදනයයක් ගැන කියනවා ඒකට සමහරු කියයනවා රෙෆරන්ස් නැත්තං රෙකමඩ් වැඩ් කියලා එක පිළිගත් අගිය ඒකට පිදාන එක සම්මධ තත්වයටතය සිදුවන වාශපිී උත්වේදනය සිදුවේ හැකි වාශ්පිය උත්ස්වේදනය විභව වාශ්පි උත්ස්වේදනය වෙනවා. මේ තවනමක්තමයි නිර්දේශිත වාශ්පී උත්වේදනය එතකොට යම් වගාශේෂ්‍රයක මේ බෝගයේ වාශ්පිය උත්වේදනය තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ එනිසා මේකට තවනමක් සමහරු කියනවා සත්‍ය වාශ්පිිය උත්වේදනය කියලා කියන බෝගයේ වාශපය උත්වදිනයට තවනමක් තමයි සත්‍ය වාශ්පි උත්වේදනය සම්මත් අත්ත්වයටතය විය හැකිකට කියනවා විභව වාශ්පී උත්වේදනය කියලා මයි කිසිම් වගා ශේෂ්‍රයක මේ සත්්‍යවත් භෝගයේ වාශ්පී උත්වේදනය නැත්තම් මේකට සමහරු කියනවා ශේෂ්‍රී වාශී උත්වේදනය ඔය සම්මධ තත්්‍රයටතේ විය හැකියි කියලා යෝජ නාකරපු ත්ම් ප්‍රශස් තත්ත්වයටතය වෙන්න පුළුවන් කියලා යෝජනා කරපු විභවවාශ්පී යඋත්වේදනෙන් බෙදපුහාම ලැබෙන අනුපාතියට අප කියනවා බෝග සංගුණකයහෙවත් කප් කෝ එෆිෂන්් කියලා මෙ කේසි මගින් සංකේතුවත් කරනු ම් බෝග සංගුණකය කියලා කියන්නේ යම් භෝගයක සත්‍ය හෝෂ ස්ත්‍රී වාපි්‍රීදනය හා විභවවාපි ත්‍රීදනය අතර ඇති අනුපාතය වෙන දරගඩ ශාකයේ ජීවිත කාලය අනුව මේ කේසි අගේ වෙනස් වෙන මෙයා නියතියක් වුණට මෙයා වෙනස් වෙන කොට එක වෙනස් වෙනවා අපේ අහලතියන් අන්නේ එක තමයි බෝග සංගුණකය මේකට අප සංකීතියයක් දානවා කප් කෝෂටවත් කසි හා බෝගයේ වයස අතර තියෙන සම්බන්ධය වයිසකයන වගා කාලය මේක ඇත්තරම හැසිරෙන් මෙන්න මේයා කාරයටයි මේ දක්වල තියෙන දිටන්න මේවාගේ පීටමක් තමයි යගතිී පනිසා දීඇති ප්‍රස්ථාරවලින් ඊට සමාන හැඩේ දක්වන අංක එක අපි බාරගන්න. මෙහොම වෙලා උපරින් වෙලා ඊට පසම එක අඩුුවන්න පටන්ගන්න. පේනිසාපි යෝජනා කරන පිළිතුර අංක එක වෙනවා. ොකොද ඒ බෝගයේ ජීවිත කාලයේ මත වෙනස්වුන අගයක් වෙලා තියෙන. එක කාලෙෙන් කාලෙට වෙනස්ව රම්මුකද ළමයි දැන් අපි අර කතාකරපු. විභවාශපි උස්ත්‍රීදන නියත වුණාට බෝගයේ වාශපි උස්්‍රවිදනේ කාලයනුව රස්්‍රදන් මෙතර වෙලාද බෝගයේ වර්ධනය වෙන්න වෙන්න එයාගේ පත්්‍රවියෙන වැඩි වෙනවා ඒ මගින් සිදුවන වාශ්පය ස්ත්‍රදන වැලි වෙනවා. නමුත් යම්මට්ටමකට පස්සෙ ය පරලදු වුණට පස්ස රෝක අඩුවෙන්න පටාගන්න. ඔබ ඒ අනුව වඩාස් සැලකිල්ලෙන් බැලුවොත්ත හෙම මේ දක් පල තියෙන ළමයි මේ බෝගයේ පවතින මේ හරි තමයි වර්ධකාවදී මේක තමයි ඇත්තටම දැනගඩ ප්‍රජනකාවදී. ඊලකට මෙයා පැසෙනවත් එක්කම පරණත වෙනවත් එක්කම මේ අගේ ආපහවාඩුවේනවා. එනිසා තිස්සතරට අංක එකයි පිළිතුර බරන්නමයි චිස් පස්වනිි බහවරණය බෝගයක ජලාවශ්‍යතාව වැඩිම වෙන්න මේ අනුව කොයි කාලිද මි අ බෝග සංගුණ කියය උපරිමුව පවතිනාගේ ඇයි බෝග සංගුණ කියය උපරිමෝතියෙන් ලමයි අපි කිව්මක නැද්ද කේසි බෝග සංගුණ කිය සමානයිඊ බෙදීමඊ බිදුව E කියන්නේ බෝගයි නැත්තං ක්ෂේෂත්‍රී වාශවී උත්්‍රේදනයඊ බිදුව කියන්නේ විභව නැත්තන් නිර්දේශිතාගේ මේගේ නියතයක් මේක දීඇකි සම්බධ තත්ත්වයන් යටතිය නියතයක් වෙනවා ඉල්සම් මේක වෙනස්වෙන්නි නේ නමුත් බෝග සංගුණකාගේ අර කලින් ගැටලිවේ වැඩිවේගෙන ගිහින්තිබුණ ඇයි කලින් ගැටලුව විදිහට අපි දැක්කා මේ බෝග සංගුණකාගේ මෙහෙම වෙලා ඔන්න හොයිකිරත්වය මංකව මෙතනතමයි ප්‍රදනක අවස්ථාව මේ තියන වර්ධක අවස්ථාව කිය බෝග සංගුණකගේ එන්න එන්න වැඩි වුණේ වැඩි වනේ මෙයා වැඩි වුණේ ඇයි බෝගයේ වාශ්පී උත්සේදනය වැඩිවීම ලිනිසා ඒනම් දැනගන්න උපරිම වාශ්පී උත්වේධනයක් සිදුවන කාලයට තමයි බෝග සංගුණකයේ වැඩි ඒම් කොයි කාලද භෝග සංගුණකේ වැඩිවෙලා තියන්නේ බෝගයේ වර්ධකාහා ප්‍රධන කවදි වල ඒනම් උත්තරාංකය තිස් පහට තුන බව පැහදි. එන්න තිස් හයවන බහවරණයට එ ලමයි තිස්හය වන භහවරණයට වැඩිම ජල අවශ්‍යතාවක් ඇති වී ප්‍රබේදය ළමයි මෙන්න මේක ජැනගන්ඩ ශාකයක නැත්තං ගොයම්ශාකයි ජීවිතකාලයේ වැඩිවීම සමඟ ජලා අවශ්‍යතාව වැඩිවිෙන අපි මෙහෙම ගත්තත්ය ශාකය ජීවත්වන කාලය සෑම මාස එකටම මෙ නීතියක් නෙමේ නිකං ග්‍රීතියක් අඩි එකක් හෙවත් සටිමීටර් තියක පමණ ජලප්‍රමාණයක් අමතරම අවශ්‍ය තුට දැරගන්න හැබැයි වී වගාවී වැඩිම ජලප්‍රමාණයක් අවශ්‍ය වන ක්‍රියාව බිම් සැකසීම වෙන. බිම සැසීමට අඩි කීපයක ජල ප්‍රමාණයක් මෑ වෙන. මේක සමහල්ලාවට තුනේ සිට පහදක්වා වෙනස් වඩ පුුලු. ඒක අපි බිම් සකසන අවස්ථාව තීබරතාව ගැඹුර යොදාගන්න අශ්‍ර මාආකාරීය දේශකුණ සාධකාදීමත වෙනස්ටිනවා. කිසේ හෝවේවා සාමාන්‍යෙන්. ගොයමක් කුඹුරේ තියන සෑම මාසේකටම ජලා අවශ්‍යතාව අඩියකින් හිව සඩිමීට ස්ථතියකින් බැගින් වැඩි වෙනු. එනිසා ීවිත්‍ර කාලයේ දිග වැඩිවෙනත් එක්කම ජලාවශ්‍යතාව වැඩි වෙන. ඒක තමයි ජන රජයළමයි ඔය ජල පිරිමැසීමේ උපක්ක්‍රමයක් වශයෙන් ගොවිීන්ට යෝජනා කරන්නේ හැකි තරම්දුරට අඩු අයස් වී නැතම් බාලවී වැඩ කරන්නඩ වැඩිමල් වී හෙවත් වැඩිවයස්වී වැඩ කර පුහම ජලාවශතාාව වැඩි ජලය හානි වෙනු ඒන හැබැයි මේදී ඇති උත්තර වලින් වැඩ ජලාවශ්‍යතාවක්තියෙන්නේ ජීවිත්‍ර කාලයේ වැඩිම වී ප්‍රමේදයටයි. ඩිම ජලාවශ්‍යතාව තියෙන්නි කාට දේනම්. ජීවි්‍ය කාලය වැඩිම ප්‍රබේදයට දැන් එතකොට මේ ගොයම් ශාකවල නැතන් ගොයම් ප්‍රබේදවලට නම්කිරීමේදී අලුතින්ම යොදාගත්ත සංකල්පය තමයි මේ ශාකවල වයස මතයි. ඒ පොරොේදවලට බෙදරතින් ශාකවලට නාමකරණේ දී ලතියන්නේ ශාකවල වයස මත. මේ අනුව කිසි වෙලාව කළම යම් අවස්ථාවක මේක තුන්සය ගළන්ගොලින්ගියානං තුන්සියක තුන්සය දෙකාදී තුන්සීය සීරිස්වලින් ගියානං වයස මාස තුනයි. තුන්සය ප සීරීස්වලිංගයාානං මාස තුන හමාරයි හාරස සීරිස්තුලිංගියානං මාස හතරයි හාරස පණාසීව ස්තුලිංග්‍යානං මාස හතර හමාරයි ඒනම්බීජ තුන්සීය කියන්නේ මාස තුනේ වරයිටිය එකක්ඒ තුන්සේ හත කියෙ තුන්සිය පරහටට අඩුවනි මාස තුනේ වරයිටිය එක තුන්සේ හැට පහ කියන්න තුන්සිය පහට වඩා වැඩීේ තුන හමාර වරයිටය එක එ හාසි හාස හැබයි හාරසය පහට වඩා අලු නිසා හාර්සිය වරයිට එකක් හැැයි ළමෝ ජ. හාර්සය පනස දෙක කියන්නේ හාර්සිය පනහට වඩා වැඩි මාස හතර හමාරයමරයිටක. ඉනිසා උපරිම ජලප්‍රමාණයක් අවශ්‍යවෙන්න කාටද මෙින මේ අංක පහා BG හාRC පනස් දෙකට බව පැහැදි. උපරිමජල ප්‍රමාණයක් වැය කරන ප්‍රබේදය එයා බව පැහැදිී. එන්න ඊළඟ අභ්‍යාසයට විස්ථාපන පොම්ප පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වෙනවා. ළමෝ විස්ථාපන පොම්ප කියලා කියන්න කිසියම් කුටීරයක් තුළ ශ්‍රික්තකයක් හෝ අඩු පීඩ්න කලාපයක් ඇති කරලා එතකොට පරස්පර චලනයක් මගින් තමයි මේක ඇති කරන්න ඊට පස්ස ඒක තියවැඩ අන කම එතකොට හොඟක් වෙලාවට විස්ථාපන පොම්පොල තියෙන ප්‍රශ්න තමයි මේක මිනිස්ශ්‍රමයෙන් ක්‍රියා කරන්නේ හැබැයි ඒකාකාරුව ජලය නොකඩව පිටවෙන්නේ මේක අර පිස්තනය ක්‍රියා කරන අනුව මේක ඒක ක්‍රියාකාරි පිස්ටන් පොම්පේකරන ගලය පිස්තනය ඔසවදදි විතරයි පිටවෙන්නේ පහත් කරන්න තමයි පිස්තනය ඔසවද්දි දලේ අදිනෝ ඒ සමඟ පිට වෙනවා පිස්තනය පහත් කරද්දි දලය පිටවෙන්නේ. එසාවින්නමකක්ද බොහ් වතුරෙනවා නැතිෙන ො බොහ්ගාල ඒක ක්‍රියාකාරී පොම්පේක තමයි කිස්සේදම ඒකාකාර රත නොකඩවා පිටවීමක් සිද්ධවෙනිනේ. ොතුර හොම බොහ් එනවා නැ ොකද පිස්තන තන්නේ කරනවා. ඉතින් මේතත්වය වලක්වන්න කළ හැකි උපක්‍රමයක් තමයි දිත්තු ක්‍රියාකාරී පො බවට පත් කරනවා ඇතකොට ඒක අපි අත්ලීවර සසව්වත් දලය පිට වෙන පහත් කළ දලය පිට වෙන ගනිසා යම්දුරුවකට ඒකෙන් නොකොටවා ජනය පිටවීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ වනාට දැල ඒකාකාරව ලැබෙන්නේහ. අපට වතුර ලැබෙන්නේ ගැස්සි ගැස්සි පිස්තන තල්නයටට සාපේක්ෂෝ වතුර ිකටක ගැස්සි ගැසි තමයින්නේ ඉතකොට ඒ ඒකාකාර පිටවීමක් වශයෙන් සලකාන්නේන. ගැස්සෙන වැඩිවෙන අඩ ව වැඩිවෙනවා අඩුුවෙන. අනේ ඒවාගේ ඒකාකාර වනැතුව චලනේවෙන් සිදුවන ජලගමන් නොල්ට අපි කියනවා. ස්පන්දාාකාර ප්‍රවාහ කියලා ඒවත් අපි කියනවා ස්පන්දාකාර ප්‍රවාහ එමටත් ඉංග්‍රීසියෙන් කියනව ළමයි පල්සේටු ෆ්ලෝ එකක් කියලා අ නාඩි හෙවත් පල්ස් වැඩ කරනොවාගේ මේකට අපි කියනවා පල්සට ෆලෝ එකක් කියලා යෙහිගැහිතමා පිට වෙන්න එනවා නැතිවෙන එන නැවෙන ට කියන්නේ පල්සේටි ෆ්ලෝ එකක් කියලා ඉති එනිසා ඒ ඒ කාකාරණය නොම්බ රොන්මඩ හා අපවිත්‍ර දලේ පොම්පකිරීමට නුසූසි ඒක නම් ඇත්තලමයි ඒකට හේතුවතමයි මේ විස්ථාපන පොම්පවල තියන කපාට මේ රොන්මඩ හා අපවිත්‍ර ද්‍රවි මගින් මොකද වෙන්නේ කැපිය යන එනිසා ඒවගේ අපද්‍රව විශසාහිත දළය කරන්නේන හේතුව අප ද්‍රව්්‍ය මගින් කපාට කැපීයාම වෑල් කැපෙන හන් ඒක හරියන්නේ නෑ ඒක හරි නොම්බරසී ඉන්දන සඳ වේදමක් නෑ ඔහ මේවා ක්‍රියා කරන්නේ මිනිස්්‍ර මේ වගේ ඉන්දනවරට එකයන්නේ පෙට්‍රල් හෝ විදුලි බලට වියදං යන්නේ ඒ අත්හරි බීහරි සීහරි පිළිතුරු අකේ පහයෝජනාවනවා එන්න දමයි ඊළඟ බහවරණයට කේන්්‍රපසාරී පොම්පේක බල සහායකයේ එන්ජිම අධිකළ රත්වෙන වනම් මොකක්ද කියන්න කේන්ද්‍රපසාරරි පොම්පේක ළමෝ කොටස් දෙකක් තියෙනවා එකක්තමයි පම්පිං යුනිට් එක හෙවත් දලේ පොම්ප කරන එක කියය මේකට කියනවා පම්පිින් යුනිට් එක කියලා මේක තමයි ගුරුත්වයට විරුද්ධ ජලය අදීන තූචරනලේතියෙන් විසර්ජනලේතියෙන් ඕකට බලය ලබාදට යාබදවොතයීම මෙින මේවාගේ පවප්ලන්ට් එකක් හෙවත් බලවේගේ එකකයා මේ බලවේගේ ඒකගේ හරියට ක්‍රියකළු චුතරයි ජලය වැඩ කරන්නේ එතකට මේ බලවේගේ ඒ එකකසඳහා සමහර වෙලාවට අපි ඉංගින් යොදාගන්නෝ වෙලාවට විදුලි බලය යොදාගන්න මෝටර්ස් වගේ එතකොට හුගක්වෙලාට දැංවයි ක්‍රෂිකාර්මික කටයතුරට විදුලි බලය සීමමාකාරය ඔනන් තර ලයිට් නෑ එල්සාපි යොදාගරන්නේ එන්ජිින් තේ වඩ අපි කියරවා මේ වතුර එන්ජින් කිය වතුර මෝටර් වතුර එෙන්ගි කියරලාගැන හරි හොඳයි එතකොට මේවාගේ වතුර ඇජිවක ඇන්ජි එක ඕහහිත් ගොගඩක් රත්වෙන වලු මොකක්ද මේකට හේතුව කියලානු ඉන්ද්‍ර නළමාර්ගගේ වාතයරදරට රත්වෙන් නහැ ඉන්දන දහනේස්දා සපේන පුලිංගුවී කාල පරතරය ඕකට කියනවා අපි ළමෝ ටම නම් ෆයිරිං ටමි කිය හරි වෙලාවට පලිංගුව පත්තුනුව ය සඳහා කලින් පත්තුෙන් සකස් කරනවට අපි කියනවා ඇඩ්වස් කරනවා කියලා පත්වලට රිටඩ් කරනවා කියලා ඔය මොටෝ සයිකල්ලටත් තොක් කරත හැකි පිස්තනක උඩේෙන්ට කලින් පත්වෙන වල ඇඩ්වාස්රලා තියෙන එජි එක පරක්විලාන පත්ව රිටට් කරොට අ එජින් ටුණක් කරනකොට හදන එතකොට දනගන්ඩ මෙහම හැබැයි යම් විිදිහකින් මේ ෆරෙන් ටයිමිං එයාමිහා වුනා කියලා සමහරලාට හිමුණහම ස්ටාර්්වෙන්ම නෑමික ස්ටාර්්මත් රත්වෙන් හිතුවක්නේ. පාකපාටෙන් ජලේකාන්දුනාහම මේ වැඩ කරන්න තිරනවත්ද පුහම හැබැයි ඉන්ඩින්නේකෝ හහිටියන්නේ ඉන්ජිමට වාතේකාන්දුුනයි කිය හු ජලේකාාන්දුුනයි එක හම ැටුවක් නේ හැබැයි මෙන්න මෙහිමේ කක්තියනෝ ඔය අපි එන්ජිෙන් එකට යොදරවන ස්නාහන ස්නේහන තිල් හිවත් එන්ජි නොයි නගන්න ෙන්ජින ල්ලින් කන එකම ක්‍රියාව ලුබ්‍රිකේෂන් ෆෙක්් එක හිවත් මේ ස්නේහන ක්‍රියාවන මේ එකින් කරනවා කූලිින් ෆෙක්් එකක් හෙත් එන්ජිින් සීතර කරනු. දැනගන්න එන්ජි එක ඔල්ෙවෙවල්ලක් ගොඩක් අඩුුණම් ඒ ජලයමගින් ලැබෙන කූලිං සිස් සපෝර්ට්ක නැතුව ඉන්ජින් එක ූ හිත්වයනෝ හෙවත් රත්වෙනවා. එනම් එංජිම අදගලෙස රත්වන වනං එකට හේතුවක් තමයි අවශ්‍යතාවට වඩා අඩුව ඔයිල් තියන නැතා ඔයිල්නෑ ඒනම් තිස්සටට උත්තරන්කය දෙක බව දැනගන්න. වැඩිවෙලා හමෝද යන්න හොඳන ඉංගි එක හානි වෙනවා මේක භ්‍යාරන් කියනගොස කැඩ පෘෂ්ටිීය ජලවහනය පිළිබඳව සත්‍යය ප්‍රකාශය. ෆෘෂ්ටීය ජලවහනය කියලම යම් පසක් මතුපිටින් යම් වියව්හ යොද්දලා ඒ තියෙන දලේ ඉවත් කරනු. ජම්පසක් මතුපිට විියහෝයේ දියවුමගින් ඒහි පවතින ගලේ ඉවත් කිරීමට අප කියෙනවා සර්ෆස් ප්‍රනේශ්ශවත් පෘෂ්ටියය දලවාානය කියල්. මේ ගැන සත්‍ය ප්‍රකාශය හනු. පෘෂ්ටියයේ ජලවහන ක්‍රමයක් තෝරාගන්නකොට භූමිය ස්වභාාවය දිහා විතරක් පලනන හරිියන්ඩිනෑ මේ මොනවගේ බෑවුමක්තිනවද හම බෑ මේකට කොච්චර ගලේ ලබෙනවද කොච්චර ගලේ ඉවත්වෙෙන්න්න පුළුවන්ද පසේ වයනයමකක්ද ඒවබල්ලොමසට මේ භූමියය සවභාවේ මේක තැනතලාවදද කන්ඳාව ඒ මහරියන්න නෑලමයි පුෘෂ්ටීය ජලවහන කානු වඩාත් ගැමුුරු කිරීමෙන් ජලවහනය කාරයක්ෂමෝ සිදු කරන්න බෑ අපට වැදගත්වෙන්න ජලවහනය ගැමුරු කරන එකනෙමේ ලවාහන දුගලවීම මත අනුයාත කානු දෙරක් අදර තියෙන දුලා අඩු කරනේ වැඩිපුර ජලේතීෙනව වනම් කානු ගැමුරු කරලලායි ජලීවත් කරන්නේ නෑ අපි කරන්නේ කානුවතර පරතරය අඩු කරලා වැඩිපුර ජලය බැහර කරන උදහරණයක් ගත්තුත් නෙමී තන්නකු. අපි කිසියම් කඳුප්‍රදේශයකටයි මේ ජලවාහන කානු ගාන්ඩයන්න හිමි තඩු ුණනිකා. මෙන තියෙනවා කඳුප්‍රදේශයේ වැඩිබෑව් මක්තින හරියක් තියෙනවා මේම අඩු බෑව් මක්තියන හරියක්තිය වැඩිබෑව් මක්තියන හරියට අපට ඉච්චර ලොු ගැටලුවක් නැහැ ඉච්චර වැඩිපුර වතුර රැඳෙන්න්න එක්මට ගලාගන්න නිසා ඇතින් ඇතින් කාන්දාාන්න පුළුව මේ කතා කරන්නේ පාංච සංග්‍රක්ෂණ කාරුණ මේ ජලවානකාන හැබැයි බෑවුම් ප්‍රදේශයක මොකද වෙන්නේ ජලය රැඳෙන්ට වල හිද ඉක්මට ඉක්මනටද ලගින් ලගින් ඉනිසා දැනගන්ඩ බැවුම මෙන්න මේවිතර වැදගත්වෙනවා හැබැයි ඒ එකම හේතුවන වළමයි. අපිට පුළුවන් කානුවල ගැඹර පාලනය කරනට අමතරව මෙම පරතරය පාලිනය කරන්න ඒක අපි සලකාබලන්ටුව. ඉනිසා මතගතියා ගන්ට මෙතන තියෙන පළවෙනිය ප්‍රෘෂ්ටී ජලවහන ක්‍රමව ද්දී භූමියස්වභාව ගැන විතරක් ඉත හරියන්න නැත ගොඩක් දේවල්දයවා ගැමරු කර හරයන්න පරතරය පාලනයකර. සංගෘථකානු භූමිය තැනින්තැන සැකසීමමකින් ප්‍රිෂ්ටීයේ දළ සම්පාදනය වඩාත් කාර්යක්ෂ වෙනු. ප්‍රෘෂ්ටියේ ජල සම්පාදනය අපට මෙතන ගදගත් වෙන්නේි නෑ අපි කතා කරලා තියෙන්නේ ජලවහනය පිළිබඳු අපි සලකන්නේ ජලවහනය ගැන. එනිසා සංගෘර්ථකානු දැම්මයි කියලා අපට එතන දල සම්පාදනීට බලපෑමක් වැරදි. මෙරට වගාභූමිවල පෘෂ්ටීය ජලවාහන ක්‍රම ප්‍රායුක්්‍ය වශයෙන් නිතරම් සුලබෝ දක්නට ඇතනෑ වැඩිපුරම තියන්න අප උස්සූ පාතිය කියලා කරන්නම ගක්ද හානුහදනක තමයි. එනිසා දැනගණ්ඩ බහුලෝ යොදාගන්නේ පෘෂ්ටියය ජලවාහන ක්‍රම නැතනමී ඇත. උපපුෘෂ්ටීවාටයක් වැඩි තාක්ෂණයක් අවශ්‍යයනෝ එනිසා ටිකක් අපේවට යනවා හුරයි. ට එචර කැමතින හැබයි අංක තුන බලන්ඩ මැටිවයනයක් සහිත පස්තුල අඩු පරතරයකින්ද වැලි මේවායනයක් සහිත පස්වල වැඩි පරතරයකින්ද දලවහන කානු දාන මොකද මැටිපසේ පහසුවෙන් දලවවානය දුරුල වෙන මොකද මැටිපස්සේ බහුලෝතියන්නේ ශුද්‍රාවකාශ මැටිපසේ ශුද්‍රාවකාශ පැවතිීම නිසා වැඩිපුර එයා දළේ රඳවගන්න බලනු එනිසා ඒ ජලයේ බෙහර කරන්නට ලඟින් ලඟෙන් කානුදානෝ හැබැයි වැලි පසක ජලය රැඳන්නේ අඩුයි එ නිසා ඇතින් ඇතින් කානු ගැම්මට ගැටලුවක්නෑ එනිසන් නිවැරදි පිළිතුර අංක තුන බව දැනගන්න එන්න ඊළංඟ බොහවරණයට ජලවහනය දුරුවල පසක එම තත්ව මගහාරවා ගන්ට මොනවගේ භෝගදුයා හිටවන්නේ තන්තුමූල පද්ධතියක් සහිත ශාක අධික වාශ්පී කරන උත්්‍රේධනයක් සහිත ශාක දුර්වල ජලවන තත්ත්වන්ට ොරොත්තු දින සාක ලිංගික ප්‍රජනයමකින් බීජ විශාල වශයෙන් නිපද වන සාක අඩු ආලෝක තීබරතාවක් පියකරන ඉක්මන් වර්ධනයක් සහිත ශක ගැයි යම් වගේ ශේෂ්‍රේක ජලවාහනයේ දුර්වලයි මෙ මේවාගේ තත්ත්වයක්ත් ගැයි කතා කරන්නටු දමටිද අපි බලන්ට ඕන මේ දුරගල ජලවහන තත්ත්වේ මගහරවා ගන්ටයි යද උත්සා කරන්න මේ පදේගෙන අවධානී යොමු කරන්නට දුරගොල ජලවහන තත්වේ මගහරවාගන්නට එබනැත්තං ඒක නිවැරදි කරන්න උත්සා කරනවා අන්න ඒ සංකල්පය තේරුම්ගණ්ඩ අපිට අවශ්‍යලා තියෙන් මේ තත්ව නිවැරදි කිරීමකට යන්ටයි බෝගපද්ධතිය තන්තුමය වනාට මේක නිවැරදි කිරීමක් වන්නේ නැහැ හොඳයි එතකට මත් මේනිසාලමයි මං අර් කලින් කිවවාගේ අපට වැදගත්වෙන්නේි මේක නිවැරදි කරණ එක මිසට මේකට මුහුණ දෙනක විත රක්නෙමයි එනිසා මේ මූල පද්ධතිය තන්තුමයද නැද්ද කියන එක එත්තර වැදගත්වෙෙන්නේි නැහැ අනික බලට ලිංගික ප්‍රජනයක් දක්වන බීජ විශාල වශයෙන් නිපදෝනෝද නැද කියෙන එක ජලවාහනය සමඟ සම්බන්ධයක් මෑලමයි ඒගේම ආලෝක තීවරතාව මොකක්දම සේවන ප්‍රියද ආලෝක ප්‍රියද වර්ධන වේගේ ඒකත් සම්බන්ධයක් නැහැ උත්තර දෙකක් තියන එකක් තමයි අධික වාශ්පී කරන උත්වේදනයක් සහිත ශාක අනික දුර්ගුල ජලවහන තත්ත්වයට ඔරුත්තු දෙන ශාක නම් ප්‍රශ්නවෙලා තියෙන්නේ එම තත්ව මගහරවාගන් ඒමනත්තං ඒක නිවැරදි කරට නම් කළයුත්තේ මේ අතරීක්ත දළේ ඉවත් කිරීමයි. නැතුව එතන ඒකට ඔරොත්තු දෙන බෝගයක් වගා කළට මේ තත්ත්වය නිවැරදි වෙන්නේ නෑ. අපි කරඩ ඕන නම්මගක්ද. මේ තත්ත්වේ නිවැරදි කම් දුර්ුවල ජලවහන ජලය ඉවත් කළ යුතු වෙනවා. මේ තත්ත්වේ නිවැරදි කරඩන ළමයෝ අපි දුරුවල ජලවහන ජලය ඉවත් කළ යුතු වෙනවා දැනගැඩ ර්හල ජලවහනයට උරොත්තු දින ශාක වී කංකුම් කොහිලාදිය වගා කළට මේ දලයේ ඉවත් වෙනනෑ එයා ඒ තත්වේ ඔහෙ තියෙන්දරලා එතන ඉන්න. ඒම හිටියට තත්ත්වය නිවැරදිවෙන්නේ න. ඒ නිසා අපිඒ පුත්තරේ බැහැර කරනවා හැබැයි මෙම එකක් තියෙනවා අපි අධික වාශපිී උස්ත්්‍රදනයක් සයිශාක වගාරනවා. ඒකුල් ලමුකද කරන්නේ ළමවමී පසේ තියන දුර්හොල ජලවහනයට හේතු වූ දළේ ඇරගෙන වායිගෝලට වත් කරන වාශි ත්්‍රදධනය අධිකයින්න ඒ සමඟ මේ ජලයේ මෙහැර වෙලා මේ තත්ත්වය අම්දුරකට නිවැැරදිවින්න. එනිසා හතලයට පිළිතුර අංක දෙක අධි වාශ්පී කරන උත්්‍රේධනයක් සහිත ශාක වග දැනගන්ට හැරිදලමයි. එන්න ඊළඟ බහුවරණයට මාලුවයෙකුගේ ඇට සැකිල්ලක ආගාරයට දැක්වෙන දලවහන කානු පද්ධතිය මොකක්ද කිය ලහනෝ. දැනගණඩ ග්‍රිඩ්ඩයින් කානු පද්ධතියක් කියලා කියන්නේ ළමයි මෙන්න මෙ වගේතා ඔන්නහොමිකා සමාන්තර කානු පද්ධතියක් කියන්නේ ළමෝ එක්කො මේ වගේ එකක් එහෙම නැත්තම් මේ වගේ එක මේ ප්‍රධානකානු අහඹු කානු පද්ධතියක් කියන්නේ ගහක අතුබෙදධනවා වගේ හොම කානු දාලතතියනවා සවභාගට කානු පද්ධතියක්ක්යැන් දැනට තියෙන ොක්හරි ඇලමාර්ගයක් හරි මොකක් කරරි යොදාගන්නවා හැබැයි දැනගන්න මාලුවක් ඉන්නවලමි ඔයාගෙන හෙරින් එ වනත්තඟ අපි කියෙන හුරුල්ලා කියලා යාගේ කටුවතියන මේ වගෙනේ දනක. හුරුල්ලා කියන මාලුවා මේ සාමාන්‍ය මාල්ලුුවී යාගේ කටුවතියෙන මෙමෙහිෙම ඔන්න ඒවාගෙනද මාළු කටුතුයි. අන්න ඒවාගේ කානුයදලවා ට අපි කෙනවා හෙරින් බෝන් කානු පද්ධතියකි මේක මාළුවයෙකුගේ ඇටසකිල්ලක ආකාරයෙන් තමයි දාතය හෙරින් කියන්නේ හුරුල්ලා කියන මානුවාට. එයාගේ අස්තිපද්ධතිය වගේ දාලතියෙන්නේ හතලිස් එකට අංක එක තමයි පිළිතුර. හඩදමයෝ හතලිස් දෙක උපපෘෂ්ටීය ජලවානේ ඒ කියන්න පසේ යටින් කරන ජලවානය පිළිබඳ උපපෘෂ්ටිය ස්තරයට යටින් සවවිවර නලපදධතියක් ඔස්සේ අතිරිික් දලින් ශේෂ්‍රෙන් හැරතරනවා නෑ දනගන්න මෙහිදී උපපෘෂ්ටිය ස්තරය තමයි කාංගන් ඊට යටින් දාලා තේරුමක්න ්‍රීලංකාවේ වගා භූමිවල බහුල යොදාගන්න ක්‍රමයක් නෑලමයි අපි බහුල යොදාගන්නේ මතු පිට හෙවත් පෘෂ්ටීය ක්‍රමයි ට පාංශස් තරයට යටින් උපෘෂ්ටියකට යටතින් එම ළම දානේ මතපට එකකට යයටතින් සවිවර සිලිින්දරාකාර උළුකැට සවිකිරීමෙන් ජලවහනය කරන්නපු මේ තියන්නේ මතපිට පසනම් ඒකට යටින් මෙන මේවාගේ උළුකට වගේ හදනව කානු මේ වට කියන්නේ උනු මැටි පයිප්ප කානු කිය එතකොට වැඩි පුර්දලය මතපිට තියනවා මේකට එකතු වෙලා මේ කානු හරහා ශේෂ ත්‍රීන් ැහැරයන්න බසර යටිින් කානුතරල වැඩක්නෑ ළමයි එතකොට වගාවට ජලයේ ලබාගන්න බැරිවෙන. එනිසා මොතපිට පසට යටින් තමයි දාන්නේ මේවා ඒනිසා නිවැරදි උත්ත්‍රය සී පමණයි. උත්තර අංකේ තුන යෝජනා කරනවා අපි සී පම්මණි. ඒන අපි දම් බලන්ඩයන්න මේ හතුලිස්තුන්ගනි බහවරණය ජලවාහනේ දුරගොල පස්කාණ්ඩයක් වෙන්නේ ළමයි ජලවවාහනන්නේ දුරෝලයි කියන්නේ මේ පසේ වැඩිපුර ජලය රැඳින්ද බලනවා එතකොට මේ ගැන වැඩිය කළබල වඩ දෙයක් නෑ ශ්‍රී ලංකාවී කොළඹ ගම්පහ කොටසක් කළුතර හා ගාල්ලෙ කොටසක හමුුවෙන එක්තරා පස්වර්ගයක් තියෙනවා ළමයි මේ පසට කියනවා අපි හැල් පස කියලා හැල් පස ඇතිවෙන්ඩ ප්‍රධාන හේතු දෙකක් බලපාල තියෙනවා භෝවිද්‍යාත්මකව ගත්තත් එකක් තමයි මේ මෙන්න මේ නිදදිී ප්‍රදේශෙන් දිහා දකුණු ප්‍රදේශයේ යම් භවිද්‍යාත්මක හේතුවක් හින්දා මුහුද නැත්තම් වෙරලබඩ තීරයේ මේ වගේ පොඩි කඳු නැත්තම් උස්බිමක් පවතින ඒ උස්බිමට ඇතුළින් පහත් බිල්තියෙන මේක හොඳටලම පුතිය අත්දකින්න පුළුවන් ඔබ ටිකක් දුරබැහැර ඉදලා ඔය පිට කොටුවදේශයට ගමන් කරද්ද ඔබට කිසියම් කන්දක් නැගලපියය ශාන්ත බස්තියම කන්ද කියන්නේ ඕක නැගලතමයි ඔය මේ පිට කොටු හා කොටුවක්‍රදේශයට ලඟාලින් ඕක තව හේතුවක් වෙනවා සමහර කාලවලට කැඩිගගේ වතුර පාහන කාලයට මෝදලින් ආපහුගාන්නේ ඒකට හේතුව තමයි මං මේක භෝෂමතවතා ැන්දුුත්දේීම මේ තියෙන් නිසාගර කලාපේනම් මේතියෙන මෙහම පොඩි ගොඩබව කන්දක් වගේ තිබිලා ඊළඟට ළමයෝ මෙන්න මෙහෙම ඊටත්වඩා පහළ භූෂමතා තත්ත්වයක් තමයි මේ ගොඩවිම කෙනෙකේ තියෙන කොළඹ ඒමනත්තං කළුතරාදී ප්‍රදේශවල ඔන්න ඔහොම පොඩි ගැටඩුවක්තිය එතකොට මොකද වෙන්න මේක නම් සාගර ජලමට්ටම එතකොට මේක තමයි බූදලමටම තුර මෙන්න මේ ප්‍රදේශයේ ටිකත් පහත්වෙන ති සාගර නමු සාගරජලයේ ගොඩවිවට එන්න ඇත්තේ මේ උස්කඳු ඇටි හින්දර කොළම් ප්‍රදේශය ආශිතවති මේ කන්දහින්ද මේ අන්ටකට පොඩ උස්බිමක්තියන හින්ද සාග්‍ර ජලය ඇතුළටේනෙව මීට අමත්‍රව තාව ප්‍රශ්නයක් තේ නො මේ ගැටලුව හින්දාම ඔය ගංගාවන් ගොඩාක් මේ කලාපෙන් මෙතනින් ගැදුරුවෙන් පටන්ගත්තහම ඔය ආසන්න වශයෙන් නිල්වලාගකට යනකාක් මේ කලාපය තුළ ගොඩා ගංගාවන් මේ පහත්භාවය නිසා ගුරුත්ව යටතිේ මුදර ගලාගෙනනවා. මේ ගංගාවන් ගලාගෙන ආවටට මේබෑ වතුර අකණ්ඩව සාගරයට ගමන් කරන්න නෑ මේ දලේ මෙන්න මේ මාශිල් ලෑන්සේවත් මේ පහත් බිම්වල නැඳෙනවා ය උදාරණය අපිකට කවරුද්දන්න ඇැති ඔය මා ඔය නම් ගංගාව මීගමෝට මදක් ඉහළ උඩින් හදට ගලාබසිනවා තෝපපු නම් ස්ථානී ඉතන ඉදලම තියනවා අය පහත්බිමක් ඔය පහත්බිම ඉස්සරකාල තිබනායකිෙනවා මීිට වසර භාදාකරතර ඉස්සර ඔය මා ඔය කියන ප්‍රදේශ එකෙන්. මාවය වැටින් තෝපපුෝ නම් ස්ථානයඉදලා කොළමුදක්වාම සමස්ත විශාල පහත්බිමක් හා ජලයනි යට වූ ප්‍රදේශයක් ඔකටතමයි නිගපුු ලගොන්න එකවත් මීගම් වූ කලපෝ කිය. පසුව ඔය මේ පස්සංශ ඇවිල්ල වෙල ගොඩඹේ වෙඩ ගොඩ වෙලා ඔන්න ඕක හැල් ප්‍රදේශයක් එවත් ජලේරඳෙන වගුරක් බවට පත්වෙලා තිේෙන මුතුරාජවෙල වගරු වශයෙන් හඳන්න ඕක බවතමයි භවිද්‍යාඥයන්ගේ මතයි දැම් මේකෙන් කොටසක් බීගමාවට කළපු වශයෙන් තිෙන අඩක්කොට මුතුරාජවෙල වගර වට පටලා යේ. ඔයවාගේ නිතරම ඔය කළුතර ගිින්තොට බෙන්තර ඔයාදී ප්‍රදේශවල මේ ගැටලූ තියෙන. මකක්ද මූදාශිතුව පහත්බිල්තියෙනවා ඉතින් ඒනිසා මොකදවින්න අර ගංගාවන් වලෙන වතුරපාර්ලමයි එකැරේීම මූදට යනවා වෙනුවට බිතල පොඩ්ඩක් නැවතිලා ඒ ප්‍රදේශයේ නිතරම ජලයෙන්යට වෙනවා. ඔන්න ඔය මගේ නිර්මාණය වෙලා තියෙනවා පස් වර්ගයක් ඕකට අපි කියනවා හැල් පස් කියලා. ඔය කුමර ෝල්ට කියනවා හැල් කුඹුරු කියලා ඕ හැමදෑහම ජලයෙන් යට වෙලාතියෙනෙ වගුරුව ති නිසා මේ පස්සුළු තමයි ජලය රැඳෙන්නේ මේවත් තමයි දුරුල ජලවහන පස්වර්ගය මේකට අපි කියේරවා හැල් පස කියලා කියනු සමහරු මාශි සොගිල් කියලා කියනවා මේක බහුණුවෝ ඉස්සර කාලි හොදාගත්තා වී වගාවට නමුත් වර්තමානය වෙනකොට මේක එච්චර වී වගාවට සමාරු ්‍රෙකමදාාරු කරන්න හැ එක හේතුවක්තමයි මේ එක්තරා කාලයකදී ඔය වඩදිය මගින් සාගර ජලයේ මෙහිට ඇවිල්ල මේ වැෑතැන් පත්වේන. ඒ වනත්තං ප්‍රධාන වශයෙන් සාගර ජලය මොහුද යටින් කාන්ද වෙලා මේකටය එකකතු එකතු වෙලා මේ ජලයේ යම් ලවන්නතාවක්තියෙන ඉතින් ලවනතාවයටතිේ සාර්ථකුව වී වගා කරන්න බැන් අනික ඉතාදික නිර්වායිත අත්තකවතිනවා. කාබ්නිකත්‍රාවේ තනිකර නිර්වායටත්යටතේ වියෝජනය වෙලා සමාර්ථයංගොල හයරිජනන් සල්ෆයි සල්ෆ ඩයක්සයිට ැ ධර්ණනයක් වශයෙන් ඔබ කොළම සිට දුම්්‍රිය ගවන් කරන්න ගොය මුහදුබඩ මාර්ග ඔබට වගුරවායු නැත්තැං ඔය සල්ෆ ඩයක්සයි් ගන්ධද නිතරම අදක්කින්න ඇතියනො අපි ැන කලපුවා අයෝගේ සෙර කාලමිනිසගෙන මේ ඔය බෝදු බඩපදේශී පොල්ලි පල් කිරීම නිසා මේ ගද කියරන්නේ මේ යිඩන් සල්ෆයි් සල් ඩායක් සයිඩ බනි වායූන් ඔය මහදු කලාපේ තියෙන වගුරුමගින් පිටවෙන් එකට හේතුව මේ මාශිල් ඇන්ස්ුල නැත්තම් මේ වගුරු බිම්බල හැල් පසේ සිදුවන නිර්වාය පැසේ ඇති එනිසා ඔන්න ඕක මේ අපේ රටේ මේ කොළඹ ගම්පහා කළුතර ගාල්ල කොටසක් කියෙන රිශරික් කවල තින ගැටදුව. ඔය හමෝන පසට අපි කියෙනවා හැල් පස කියලා ලවනතාවත්තින ඒකතමයි ඔය සමල්ලාට ලෞනතාවර රොතු දෙෙන මොනවද පොක්කාලි එවනතං එල්ද හැටාය වගේ වීවර්ගපා එදිසිි වගා කරන්න නැතල් ලන හරි එ පිළිතුරම බාහිරදව ගොඩක් කියරදුන්නා හැල් පස බව දැනගයි ජලවහනේ දුර්වොල පසක වගාකල් හැකි බෝග වන්නේ මෙන්න මෙතෙන්දි අපි යොදාගන්නවා කවුද දුර්ගොල ජලවහනයට ප්‍රතිරෝධී බෝග රල ජලවාහන ප්‍රතිරුවදී භෝග අපට වගා කරන්න පුළුවන් එතන ගැටලුවක් නෑ ළමයි. මොනවද ළමයි මේ දුරුවල ජලවහන ප්‍රතිරුවදී බෝග කොහිල් කංකු ඒ දෙකනං හරි හැබැයි මොකුණුවන්න වලට වෙහා පංකම බෑ. කංකුන් වීවලට පුළුවන් ගොටුපුොළවලට වහා පංකම බෑ කංකුම් වලට පුළුවන් නිවිතිවල්ටත් බෑ සාරණවලටත් බෑ දවලට පුළුවන් සාරණවලට බැනමුත් වී කොහිලහා කංකුම් වලට පුළුවන් හතලි සතරට පිළිතුර නොම්බර හතර වෙන හරිදි ලමයි ඊළඟ බහුවරණය බලන්ට අංක හතලි ස්පා ඉතා කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමය අපි කතා කරන ජන සම්පාදන ක්‍රමවලින් ඉතාම කාරයක්ෂම කවුද කාර්යක්ෂමයි කියන්න ජලයේ නාස්තිවෙන්නේ උපරිම පලදාහිතාවයකින් තමයි පාවිච්චි වෙන්. මැටි කලද ඒ කලවාර ජල සම්පාදනය එක උපපෘෂ්ටී ක්‍රමයක් විසිරිද ඇලිද බේසම්ද බිින්දුද දැනගන්න මේ ජල සම්පාදර ක්‍රමෝලින් උපරිම කාර්යක්ෂමතාව උපරිම පලදාහිතාවෙන් ජලය ආරක්ෂාකිරීමක් සිද්ධ කරන්නේ ළමෝ බින්දු ජල සම්පාදනය මගේ නිසා හතලිස් පහට පිළිතුර වන්නේ අංක දෙක බෞ දැනගන්ට ඊළඟ බහුවරණය මලන්ට ජලසම්පාධන ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැලියේුතු ප්‍රධාන සාධක මොනෝද දැ විධ ජල සම්පාධන ක්‍රමතියනවන් මේකෙන් අපි තෝරා ගන්නේ කවර ජල සම්පාධන ක්‍රමේද කියන එක සාධක ගණනාවක් මත තීරණය වන තත්ත්වයක් භූෂමතාව බලනො පාංශු ලක්ෂණ බලනෝ ප්‍රදශයේ ජනටම ස්ථාපනය කරලා තියෙන ජල සම්පාදන ක්‍රම අපට ඒකා අදාලනේ. දෙවනයක භූෂවතාව ප්‍රාග්ධනය වගාකරුවවාගේ රුචිකත්වයේ බලඩ පුළුවන් හොුණයි නමුත් ඒකට වැදගත්කමක් දෙන්න අමාවම දෙදී. අංක හතර ජලප්‍රභවයේ පිහිටා ඇති ස්ථානය ප්‍රාග්ධනය හොඳයි හැබැයි ජලසම්පාදන ක්‍රමේ ජනප්‍රියතාව අපි බලාපරත්්‍රයණම ජල සම්පාදනය මගින් ජනප්‍රී වඩද ප්‍රතික්ෂය පයිලමයි. නම්බර ගොයිපලේ ප්‍රමාණය කම්කරුවන් සංඛ්‍යාව කම්කරුවන් සංඛ්‍යාව අපට අදාළ වෙන්නේ නෑ. මොකද කම්කරු පාලනය කියන්නේ එක හැබැයි නොම්බරතුන පාශු ලක්ෂණ දේෂකු නි තත්ත්වය ගොයිපලේ පිහිටීම පසේ වයනයේ විය්හයාදිය වර්ශාතනය විෂ්නත්්‍රයාදය ගොල්පලේ හෙලින්ද පහිටලතින පහලින්ද භූෂමතාවමකක් උත්තරංකේ හතලිස්සයට අංකතුනයි. හතලිස් හත්වන බහුවරණය වගා ක්‍රමයක ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව සටිමිට දාහසයක් වෙනවා සම්පූර්ණ හානිය දිනකටසිණිබීට හතරක් වෙනවා ඒ නම් දෛනිකව කොච්චරක් අවශවෙනවාද ඔය කියන්න මේකයි ළමයි මෙන්න තියෙනවා ජල ප්‍රභාවයක් මෙන්න තියෙනව ජලේ ගමන් කරන මාර්ගයක් මෙන්න තියෙනවා වගාශේෂ්‍රය. අපි දන්නේමට්ටරයි වගාශේෂත්‍රීයට කොහොමරි සංශුද්ධ වශයෙන් ශුද්ධව දවසකට ජලයේ සන්ටිමීට දාසයක් අවශ්‍ය. හැබැයි ඒ දාසය දළ කියල මෙතනින් එවල හරිියන්න නෑ. ඇයි? එවන ජලයේ මෙතන්ට එරකොට තව හතරක් හානිවෙනවා වාශ්පීකරනය මගින් වාශ්පීකරනය මගින් ගැඹුණු කාන්දු මගින් ආහකට අපදාවේ වෙලා ඒනම් දෛනික දළ ජල සම්පාදන අවශ්‍යතාව කියන්නේ මෙතනින් කොච්චරක් යවඩ ඕන මේ දාසේට මේ හතර එකතුවෙන්ට ඕන පිළිතුර සෙන්ටිමීටර් විස්්සයි. හදලිස් අතර පිළිතුරුවන්ගේ වග පැ අංක හට ජලසම්පාදන ක්‍රම පිළිබඳව ප්‍රකාශ කීපයක් තිෙන බිදුු මේ ජලසම්පාධනය වඩාත් උචිතවන්නේ බහුවාර්ශයක බෝග වලටය විසිරි ජලසම්පාදනය මිනිස් වගාවන්ට උචිතය බේසම් ජල සම්පාදනය තක්කාලි වගාවට වඩා උචතය මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා බේසම් ජලසම්පාදනය යටතේ වගාව ජලයෙන් යට වෙනවා තක්කාලි කියන වගාව සොලනේසිය කුලේ වගාවක් මෙබඳු වගාවන් ජලයෙන් යටකිරීමෙන් දළවහනේ දුරුවල වෙලා විල් හෙවත් හිටුමැරීමේ තත්ත්වය ඇති වෙන මේක ඇති කරන්නේ සිවඩ මුණස් සොලනේසියාරම් බැට්ටීරිියාව මගින් මනි දැනගන්ට බේසම් ජල සම්පාධන ක්‍රමේ තක්කාලි වගාවන්ට ගැලපෙන්නේ නෑ බින්දු ජල සම්පාදනය වඩාත් උචිත වන්නේ බහවාර්ෂික භෝග වලට බව්වාර්ෂික බෝග කියන්නේ ළමෝ අම්බ පොල්ෝතේ අප හැ යොදන්න පුළුවවා අපට ඒකවාර්ෂික වලටත් යොදන්න පුළුවවා ඒ මම කියන්නන මේ කංකුං අදීර කියලා ොමුත්ැයි හම එකක් තියව ලමයි බිදු ජල සම්පාදන ක්‍රමයේදී අපි සෑම ශාකයකටම ග්‍රිපරයයක්කිවත් එමිටරයක් බගින් යුදන්ටුව. මික්තර්ග කල් හැකි ආකාර කීපයක් තියෙනවා. බිදු ජලසම්පාදනයේදී සෑම ශාකයකටම ග්‍රිපරයයක්කිවත් එමිටරයක්ක් බගෙන් යුදන්ටුව. ඒ වගේ මේවාගේ වියදම ආධිකයි. බෞවාර්ෂික ශාක වැඩි පරතරයෙන් වගා කරනෝ උදාහරණයක් පොල් පැෂන්ටුට් පේර, අ අර ටොම් ජේස කියන අභවාර්ගය එතරින් ගිහාම දෙලුම් දොඩම් මේ වගේ බහවාර්ෂක ශාකවලට තමයි බහුලෝ යොදන්නේ මේ ඩ්‍රිපොරට දාන ඩ්‍රිපර්ස් වල වියදව ආදිය දිහා බලපුහාම ඒක වාර්ෂික වලට කෙටිකාලීන බෝගෝල්ට ාකුහාම වග කරන බෝගයේ පරතරේ නිතර වෙනස් කරනු අත්ත එක්ම මේ ඩ්‍රිපොල් ස්පේසිං ැතම් පරතර වෙනස් කරන්න ඔ ඊළඟට මේ නිතර බිම් සකස් කර දි මේ සිිස්ටම් එක අකු අන්ඩුවන් අුතියෙන් යොදන්ටු ඒවාගේ තර්ගගත්තාම මේක නිවැරදිී කියලා යෝජනා කරන්න පුළුවන්. අනික තමයි විශර ජල සම්පාදනී මිනිස්වගාවන්ට යොදන්ඩ පුළුවන් ඒ ගැටලුවක්නඒ නිසා ඒහා අපි යෝජනා කරනු උත්තර අංකේ හතර ඊළඟ අංකේට එන්ට දුර්වල ජලවහනයට හේතු ලෙස ළමේෙක් මෙහෙම කියනවා බූජලමට්ටම පහලින් පිහිටනවා. ඉතින් හොඳයින්නේ. බූජලමට්ටම පහලින් න්නං පහස්වෙන් ජලවහනේ දුර්හල වෙන්නේ නැහැ. උසස් දලවහනයක් තියෙන්න්නේ. හැබැයි උපපස අදවෙලානං ළමයි පසේ දලකාන්ද අඩවෙලා නැත්තන් දලේ ඉවත්විය අඩුවෙලා පසමත දලේ රැදෙන්න්න බලනවා මේක නං දුර්වල ජලවහනයට හේතුවා. එකව ගැඹුරකට සීසාපුහාම, බොගොද වෙන්නේ පසේ ඇති වෙනවා අපාරගම්ම ස්තර පසේ අපාරගම්මි හිවත් දැඩි ස්තර හටගත්තු මේක ජලවහනයේ දුරුලවෙන්න හේතුවක් වෙනවා තමයි. එනිසා අපට මේක භාරගණ්ඩ වෙනවා. එනිසා නිවැරදි වන්නේ බිහාසී පමණයි. උත්තරංකය පහයෝජනා වෙනවා. අවසාන බහුවරණේ පොලිත්තයන් ගෘහතුල ශාක වගා කරනකොට අපට වඩා ගැලපෙන ජල සම්පාදන ක්‍රමය මොකක්ද. උපපෘෂ්ටීය කියලා අපට පොලොවඇටින් ජලය සපයන්න සවිවර නල යොදන්න අමාරුයි. එතකොට තීර වලලු ඇලි හා වැටි කියන්නේ මතුබිට ජල සම්පාධන ක්‍රම අපට මතුබිට ජලම්පාධන ක්‍රම යොදැන් අමාරුයි මකොද බොහෝ විට පොලිතීන් ගෘහතුළ අපි බඳන්නු ලයි පැළවගා කරන්න. පොළොේ වගා කරන්න ඇබින් කොටලා ඒ වගේ ඒ නිසා උපෘෂ්ටියය ක්‍රම ගැලපෙන්න්නේ ෙත්ත. වඩා යෝග්‍යැයි වගාව සිසිල් කිරීමකත් දැන් පොලිතියෙන් ගොහතුළ ශාක වගාකර පුහම ශාකවල නැතර ශාක රත්වෙෙන්න්න බලනෝ හරිතාගාර ආචන්නයට සමාන්තර පියාවක් එන්සා කූලි ෆෙක්ට එකක් ලබා ගන්ටත් එක් ශාක සිසිල් කිරීමක් ගණටත් එක් වඩාම ගැලපෙන ක්‍රමේ වන්නේ විෂර ජන සම්පාදනය බව දැනගට එනිසා පණහාට පිළිතුරුවන්ගේ දෙකවෙනවා හොඳහි දරුව ඒනම් අපි සාකච්ඡා කළේ අපි ජල සම්පාධනය කියන ඒකගේ ජලසම්පාදනය ජලවහනය කියන ඒක සමාලෝචන ප්‍රශ්න පත්්‍රයේ බහුවරණ ප්‍රශ්න මාලාව අපි හිනම් ඊළං වැඩස්ඳහනින් සලකා බලන්ට බලාපරෘත්තියෙන නපති මෙහි පවතින විවුවගත ප්‍රශ්න මාලාව මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩෂන් YouTubeුතු නාලිකව සබස්ක්‍රයි් කරන්න. අලුෙත් චනලේ ට එකතුවෙන පාටම් ලා තැනගන්න බෙල්බත්න කොබල තියාගන්න අපි ලංකාවේ දොරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න්ලයින් පාසල DPcation.